මේ කතාව මට කතාන්දරයක් ලෙසින් කියන්න අවස්ථාව ලබා දෙන්න. මේ කතාවට පෙරවදන සපයන්නේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චන්දන තිලකරත්න මහත්මයා. ඔහු කපුගේ ඇතුළු කණ්ඩායමත් එක්ක මීට අවුරුදු ගණනාවකට ඉස්සෙල්ලා කාලේ රාවය ප්‍රසංගය ඉවර කරලා හිඟුරක්ගොඩ ඉඳලා මේ කණ්ඩායමත් එක්ක කොළඹ එනවා. කාලේ රාවය ප්‍රසංගයට සහභාගි වෙච්ච හැම කෙනෙක්ම බස් රථේ නැගිලා එකට තමයි කොළඹ එන්නේ. කපුගේ මහත්තයා ගේගාවට එනකොට උදේ පාන්දර එළිය වැටිලා කපුගේ බස් රථයෙන් බහිනවා. බහිනකොට ඉතාමත්ම අසරණ මිනිස්සෙක් කපුගේ ගේ තොරකොඩ. කපුගේ මේ අන්ත අසරණ මිනිස්සයත් එක්ක මොනවද කතා කරනවා. බස් එකේ ඉන්න හැමෝම මේ සිදුවීම දිහා බලාගෙන ඉන්නවා. ඒ බලාගෙන ඉන්නකොට කපුගේ මේ මිනිස්සයා කරට අත දාලා පිටට තට්ටු කරලා සනහලා එතෙක් වෙලා විවර නොකරන ලද අර හිඟුරක්ගොඩ කාලේරාවේ ප්‍රසංගයෙන් ලැබුණු සියලුම මුදල් අඩංගු වෙලා තිබුණු ලියුම් කවරේ අතට අරගෙන අර මිනිස්සයාගේ අතට දීලා ඒ මිනිස්සයා පිටත් කරනවා. ඒ තමයි කපුගේ. රටක මිනිස්සු කපුගේට ආදරය කළේ කපුගේගේ සින්දුවලට පමණක්ම නෙවෙයි. කපුගේ ඇතුළේ හිටිය නිර්ව්‍යාජ මිනිස්සයාට. ඒ නිසා අද වැඩසටහන ඇතුළේ කලාකරුවෙක්ගේ හදවතේ ඉන්න මිනිස්සයා හඳුනා ගැනීම පිණිස බොහෝ දෙනෙක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ නිසායි අපි කපුගේ පිළිබඳ මේ පිටු පෙරලන්නේ. මිනිස් ජීවිතයේ විවිධ කම්පනයන් සිය නිර්මාණ මාධ්‍ය තුල වඩාත් සුමට වාග්‍රහණය කොට සිය කුසලතාවයෙන් ප්‍රතිනිර්මාණය කරන කලාකරුවන් එවන් කුසලතාවයෙන් හරියඩක් රැගෙන එන්නේ උප්පත්ති කුසලතාවයන් ලෙසින්. 1945 අගෝස්තු 7 වනදා දක්ෂිණ ලංකාවේ මිරිස්වත්තේදී උපත ලබන ඇල්ල මුල්ල කපුගේ ගුණදාසහෙවත් ගුණදාස කපුගේද එවන් අපූර්ව නිර්මාණ කුසලතාවයක් රැගෙන උපත්ය ලැබුවෙක්. කරන්දෙනිය මධ්‍ය විද්‍යාලය හා අම්බලංගොඩ ධර්මාශෝක විද්‍යාල හරහා රජයේ සංගීත විද්‍යාලයට එක්වන කපුගේ 1963 හේවුඩ් වෙතින් නික්මෙන්නේ ලක්නව්හි බාත්කණ්ඩ විශ්වවිද්‍යාලයෙන් සිය සංගීත නැණනුවන වඩාත් උපමට්ටම් කරගන්න ආරම්භුණින්. එයින් සංගීත උපාධිය දරා 60 දශකයේ අගභාගයේදී ශ්‍රී ලංකා ගුවන් විදුලියට එක්වන කපුගේ එහි ක්‍රියා කරන්නේ ක්‍රියාකාරී සහායකයෙකු ලෙසින්. 1973 කපුගේ ගායකයෙකු ලෙස දොරට වඩින්නේ ප්‍රියානන්ද විජේසුන්දර රචනා කළ දෑස් නිලුපුල් තෙමා ගීතයත් සමගින්. ඔහු මාලනී බුලත්සිංහල සමග ඉදිරිපත් කළ දම්පාටින් ලා සඳපැස යනවා ගීත කැසට් පටයත් සමගින් 80 දශකයේ සීග්‍ර ජනප්‍රියතාවයක් දිනාගන්නට ඔහුට හැකි වුණා. 1981 කපුගේට රජරට ගුවන් විදුලියට ලැබෙන ආස්ථාන මාරුව විශ්වලාගත් ආශිර්වාදයක් බවට පත්වන්නේ බෙරට රසික සිතුවිලි පරාසයන්හි අනේකවිධ ඉසව් බොහෝ සිනිදුවට පිරිමැදි ගීත ගණනාවක් ඒ ඇසුරේ නිර්මාණය වන නිසාවෙන්. ස්වර්ණසංක, රස සංගීතා, ජනාධිපති, සරසවි, OCIC ඇතුළු සම්මාන රැසකට මෙන්ම නොමද ජනතා සම්මානයෙන්ද පිදුම් ලද ජනතාවගේ ගායන ශිල්පියා ගුණදාස කපුගේ 2003 අප්‍රේල් 3 වනදා හදිසියේ අපාතරින් වෙන් වූයේ ගීතයක සිතුවිලි කම්පනය කළ හැකි මහා බල පරාක්‍රමයක් පවතින බව යුග යුග අපේ සිතුවිලි පරම්පරා අතර ලියා තබමින්. අපි දැන් මේ මානව හිතවාදියාගේ ජීවිතේ එකිනෙක පිටු පෙරලන්න බලාපොරොත්තු වෙනවා. විවිධ පැතිකඩ ඔස්සේ කපුගේ පිළිබඳ යම් ආකාරයක සංක්ෂිප්ත කරන ලද සටහනක් ඔස්සේ එක ෂෝනරයක කතා කරනවා කියන එක ඉතාම සරලයි. හැබැයි සමස්ත කපුගේගේ ජීවන චර්යාවත් ඔහුගේ නිර්මාණ වටපිටාවත් එක්ක මේ වගේ වැඩසටහනකට සේන්දු කරනවා කියන එක ටිකක් බරපතල කාරණාවක්. කෙසේ නමුත් මේ කතාව සපත කරන්න ආදරණීය ගුණදාස කපුගේ බිරිඳ, එම නැත්තං කපුගේ මැතිනිය ප්‍රේමා කපුගේ මහත්මිය අද කාලෙකට පස්සේ මේ වැඩසටහනට සහභාගී වෙනවා. මොකද ජීවිතයේ හැඩගැස්ම පිළිබඳ කතා කිරීමේදී කපුගේත් එක්ක අත්වල ඇඳගෙන ආපු ඔහු අපිට ඉතාම වැදගත් වෙනවා පුත්‍ර රත්නයක් විදියට. ඒ තමයි
මිත්‍ර කපුගේ තාත්තා ඉතාම බලාපොරොත්තුෙන් හිටිය අනාගත බලාපොරොත්තු. හුඟක් දේවල් තිබෙනවා ඔබෙන් මේ වැඩසටහනට එකතු කරගන්න. රජරට ආලෝකයත් රජරට ඔස්සේ කලාවේ වුණු දීප්තියත් එක්ක එකට බැඳගත් මේ ඉතිහාසය තරණය කරනකොට ප්‍රවීණ ගීපද රචක මහින්ද දිසානායක මහත්මයා අපිට අමතක කරන්න බෑ. ඔබ ඒ ගුරු මිත්‍රත්ව සහභාගීත්වයේ අද වැඩසටහනට එකතු කරයි කියලා අපි බලාපොරොත්තු තිබෙනවා. විශාරද ජගත් වික්‍රමසිංහ ඔහු කොළඹින් රජරට සංක්‍රමණය වෙන්නේ තාත්තරට ලැබුණු ස්ථානමාරු නිසා. හැබැයි ඒ ස්ථානමාරු ඔස්සේ වඩාත් වටිනාකම් මුසු කරගන්නේ ජගත්ලා කපුගේ මහත්තයාගේ තිබෙන ඇසුරත් එක්ක. මේවා ඔක්කොම එකට එකතු වෙනකොට කපුගේ නම් නිර්මාණවේදියාගේ ජීවිතය ඇතුළේ තිබෙන සෞන්දර්යය අපිට උකහා ගන්න ඉතාමත්ම අපූර්ව වටපිටාවක් ගොඩනැගෙනවා. ඒ අපූර්වත්වයේ වනාහි පෙර නොබී විරූ යන්නයි. නැත්තම් ඉස්සර තිබුණු ඒත් අද ටිකක් වෙනස් ආකාරයෙන් ඔබට ඉදිරිපත් කළ හැකි යන්න සපත කරන්න. අපි ගීතයකින් මේ කතාව පටන් ගමු. සනත් නන්දසිරි සූරීන් නැත්තම් අපේ සංගීත නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි සූරීන් ගුවන්විදුලියේ කපුගේ මහත්තයා වෙනුවෙන් ගීතයක් නිර්මාණය කරනවා. මේ ගීතය ලියන්න ප්‍රකට වන්නේ ප්‍රියානන්ද විජේසුන්දර මහත්මයා. කපුගේ මහත්මයා ගුවන්විදුලියට එන්නේ ශබ්ද පරිපාලකයෙක් විදිහට. එහෙම ආපු කපුගේ කොහොමද ගුවන්විදුලිය ඇතුළේ ගීතයක් ගායනා කරන්නේ? එවකට සිංහල සේවයේ අධ්‍යක්ෂවරයාව සිටි එච්.එම්. ගුණසේකර මහත්මයාගේ විශේෂ අවසරයේ පරිදි ගුවන්විදුලියේ ඒ ශ්‍රේණියේ භාග්‍ය හිමිකරගත් ගුණදාස කපුගේ ගුවන්විදුලියේ පළමු ගීතය 70 දශකයේ මුල ගායනා කරනවා. ඒ හඬේ දෝංකාරය මිත්‍රගෙන් දැන් අපි ආවා. දෙතොල සුසුමින් පුරා ඉකි බින්ද හඬනු මල් මාලී හඬනු මල් මාලී දැස නිලු පුල් තෙමා අඳුනු මුතු වැල් සලා දෙතොල සුසුමින් පුරා ඉකි බින්ද හඬනු මල් මාලී හඬනු මල් හඬ හදවත් පොතේ ලියවුණු සොඳුරු ගීවල් නැතේ මාතනු නිහඬ හදවත් පොතේ ලියවුණු සොඳුරු ගීවල් නැතේ මාතනු ඔබේ කඳු නැලි මා සිතේ නිබඳ පදවැල් ඇඳේ නිබඳ පදවැල් ඇඳේ නිලු පුල් තෙමා මතුළු මුතු වැල් සලා දෙතොල සුසුමින් පුරා ඉකි බින්ද හඬනු මල් මාලී හඬනු මල් මාලී බබලු මිනි මුතු නැතේ මා සතු හඳුළු මුතු ඇත ඔබේ මා පැතු බබලු මිනි මුතු නැතේ මා සතු හඳුළු මුතු ඇත ඔබේ මා පැතු තුෂර පිණි ලෙස මල් මතේ හඳුළු කොපුලේ රැඳේ හඳුළු කොපුලේ නිලු පුල් තෙමා හඳුළු මුතු වැල් සලා දෙතොල සුසුමින් පුරා ඉකි බින්ද හඬ
ගුණදාස කපුගේ පිළිබඳ මේ සටහන මම කිව්වා ටිකක් බර වැඩි සටහනක් කියලා. මොකද ඒ තරමට ඔහුගේ විවිධ ෂෝනරයන් තිබෙනවා කතා කරන්න. හැබැයි අපිට පුළුවන් මේව පෙළ ගස්ස ගන්න. කපුගේ සුවිශේෂී වන්නේ ඇයි කියන කාරණාව අපි ප්‍රේක්ෂකයත් එක්ක කරන ගනුදෙනුවක් විදිහට අපි තර්කයක් බවට පත් කළොත් මහින්ද දිසානායක මහත්මයා කොහොමද අපිට විස්තර කරන්නේ මෙන්න මෙයයි කපුගේ කියලා අපිට හඳුන්වා දෙන පෙරවතනි. විශාරද ගුණදාස කපුගේ ශූරීන් මම දකින්නේ කලාව කලාව සඳහා නොව කලාව මහජනතාව සඳහාය කියන දර්ශනය මත පිහිටලා අවංකවම ඒ කලා නිර්මාණ කළ උත්තම පුද්ගලයෙක් හැටියට එතුමා තමන්ගේ නිර්මාණ තුළින් කියපු දේ සහ සැබෑ ජීවිතයේ ක්‍රියාකාරීත්වය අතර පරතරයක් තිබුණේ නැහැ. මෙන්න මේ විශේෂත්වය තමයි විශාරද කපුගේ අප අතරින් වෙන් වෙලා සෑහෙන කාලයක් ගියත් අපේ රටේ රසිකයෝ එතුමාට ආදරය කරන්නේ ඒ එතුමාගේ කලාව තුළ තිබිච්ච මනුස්සකම නිසාය කියන එක තමයි එතුමා පිළිබඳව කරන්න පුළුවන් සංක්ෂිප්තම විග්‍රහය. ඒ විග්‍රහයෙන් ඔබට මේ කාරණාව අරගෙන යනකොට ජගත් වික්‍රමසිංහ කලාව මහජනතාව නැත්තම් කලාව මිනිසා උදෙසාය කියන කාරණාව සංගීතයෙන් ඉස්මතු කිරීම සඳහා උත්සාහ කළ කපුගේ පිළිබඳ හැඳින්වීම ඔබ කොහොමද අපිට ලබා දෙන්නේ? ඔව් සූරීර, විශාරද ගුණදාස කපුගේ නම් කලාකරුවා තුළ සංගීත වේදියෙක් විදියට බොහෝ ගුණාංග අන්තර්ගත වුණා. එතුමා ගායන ශිල්පියෙක්. එතුමා සංගීතය හොඳට අහලා ඒක සම්මිශ්‍රණය කරලා සමබර කරන්නෙක් විදියට ජාතික ගුවන්විදුලියේ කරපු නිර්මාණ දායකත්වය තුළ එතුමා උගත් දේ, ඊළඟට ඉන්දියානු සංගීතයෙන් එතුමා ලබාගත් ඥාණය ගායන ශිල්පියෙක් විදියට ඉදිරිපත් කිරීමේදී ගීතවල තියෙන විවිධත්වය, පරාසය, විශාල පරාසයක ගීත ඉදිරිපත් කරපු ආකාරය, ආදරය, විරහව, ඊළඟට මේ ඒ පමණක් නොවේ මනුෂ්‍ය හදවත්වල දැනෙන හැඟීම් විවිධ දේවල් ගීතය තුළින් මේ මිනිසුන්ගේ හදවතට කිඳා බහින්න සංගීතය උපයෝගී කරගත් ආකාරය, කටහඬේ තිබෙන සංවේදී බව, බොහෝ කාරණා තිබෙනවා ගුණදාස කපුගේ නම් වූ විශේෂ කලාකරුවා තුළ පිහිටු වූ. මා හිතනවා එතුමා කරපු තනු නිර්මාණ, තනු නිර්මාණ ගත්තොත් මේ විග්‍රහය තුළ අපිට සෑහෙන දුරකට යන්න පුළුවන් තනු නිර්මාණ රැසක් විවිධ හැඩතල තිබෙන විවිධ ගායන ශිල්පීන් සඳහා ඔහු නිර්මාණය කරපු නිර්මාණ මේවා තුළින් තමයි එතුමාගේ නිර්වචනය ඉදිරිපත් කරන්න වෙන්නේ. ඒක මහා බරපතල නිර්වචනයක්. එතකොට මේ හැම පැත්තකටම හුදෙක් ගායන ශිල්පියෙක්, හුදෙක් වාදන ශිල්පියෙක්, හුදෙක් සංගීතඥයෙක් කියලා අපිට විතරක්ම කියන්න බෑ. ඒ මානුෂීය ගුණාංග කලාව තුළින් මේ සුවඳවත් වෙන විදිහේ නිර්මාණ රසකට දායක වුණා. ජගත් කියන කතාව අපිට සපත කරන්න පුළුවන් සාධක ඕනෑ තරම් සිටිනවා. අද මේ වැඩසටහන බලන හුඟව දෙනෙක් වයසින් මුහු කරා ගිය අය නම් ඒ අය අඩුම තරමින් කම්පන ප්‍රසංගයවත් බලපුද විය බවට සාක්ෂි අපිට තිබෙනවා. කපුගේ පිළිබඳ හදාරපුද විය හුඟව දෙනෙක් සිටිනවා. කපුගේ කටහඬට අපි ආදරය කරනවා. ඒ වගේම කපුගේගේ ගීතයක් ඇතුළේ තියෙන තනුව ගැන අපිට ටිකක් මොකද්ද දැනීමක් තියෙනවා. මේ වචනවලට මාර පණක් දීලා තියෙනවා නේද කියලා. එහෙම වෙනකොට අපි ගීතවලට බරපතල විදිහට ආදරය කරන්න පටන් ගන්නවා. කපුගේ කම්පන ප්‍රසංගය ඇතුලේ ගීතවලට වචනවලට අර්ථ සපයමින් පණ දෙනවා. ගීතයක් වටහා ගන්න පුළුවන්
කලාකරුවෙක් බවට පත් වෙනවා. ජීවිතේ දර්ශනයක්, ප්‍රේමයක්, ආදරයක් හදවතේ නැති හැඟීමක් මිනිසුන්ට දැනිත කරන්න ඔහුගේ ගීතවලට හැකියාවක් ලැබෙනවා. එහෙම දැන් බොහොමයි. අපි කපුගේ ස්පර්ශය ලැබපු තවත් සුන්දර ගීතයක් මේ වැඩසටහනට එකතු කරගන්නවා. ඉන්පසුව මේ ගීත ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විචාරද ගුණදාස කපුගේ ගැයූ මහාචාර්ය සුනිලා රත්නයන් රචනා කළ මේ ගීය මං හිතනවා ඔබ අපි හැමෝගෙම මේ විරහසන්තාප වේදනාවලට හොඳ අවසුවක් වෙන්න ඉඩ තිබෙනවා කියලා. හසරක් හසමින් යන ගමනේ මං මුලාව සමනලියක ගෙනි පාර හසා තිබුණේ මං මුලාවි පාර හොයාගෙන හසරක් හසමින් යන ගමනේ මං මුලාව සමනලියක ගෙනි පාර හසා තිබුණේ නොදන්නිය ඇය අනමානය උන් හිටි තැන් මතකය අඩමානය ඇයත් නොදන්නිය ඇය අනමානය උන් හිටි තැන් මතකය අඩමානය පාර කියන්නේ කෙලෙසද මාහට ඇයටද පාරක් ඇති නැති ගානය මං මුලාවි පාර හොයාගෙන හසරක් අසමින් යන ගමනේ මං මුලාව සමනලියක ගෙනි පාර හසා තිබුණේ හමුවූයේ මන්දැයි නොදනිමි පාර හැසුවේ ඇයි දැයි නොකියමි අප හමුවූයේ මන්දැයි නොදනිමි පාර හැසුවේ ඇයි දැයි නොකියමි අපේ ගමන අත නවතනු හැකි නම් ගමන අද මෙතැනින්නෙමි මං මුලාවි පාර හොයාගෙන හසරක් අසමින් යන ගමනේ මං මුලාව සමනලියක ගෙනි පාර අසා මං මුලාවි පාර හොයාගෙන හසරක් අසමින් යන ගමනේ මං මුලාව සමනලියක ගෙනි පාර අසා තිබුණේ ගුණදාස කපුගේ
කපුගේ සුවිශේෂී ඇයි මොකද්ද කපුගේ දර්ශනය කපුගේ දර්ශනයත් එක්ක අද ඊයේ නෙමෙයි 1974 බස්රතයක් ඇතුළේ තනි වෙලා මාලි බුලත්සිංහල ඇතුළු කණ්ඩායමත් උතන ඉඳද්දී කපුගේ දර්ශනයත් එක්ක ඔට්ටු අල්ලපු තර්ක කරපු චරිතය තමයි ප්‍රේමා කියන්නේ ඊට පස්සේ තමයි ප්‍රේමා කපුගේ වෙන්නේ එදා හඳුනාගත්ත දර්ශනය පිළිබඳ කෙටි සටහනක් අවශ්‍යයි නෑ මේ ඇත්තට මේ මමත් පනිපාර්සගේ ඇත්තම මේ කාලේ සඳර්ශන වලට ගියා රජතුන් කණ්ඩායමේ එතකොට රජිනී සෙල්ලනායකන් කුලසිරි බුදුවත්ත පියසාර ශිල්පාධිපති වගේ ප්‍රවීණ නර්තන කණ්ඩායමක් හිටියා ඒකේ මම සමාජිකාවක් ඉතින් එක බස් එකක තමයි අපි ඔක්කොම යන්නේ ඒ අතරතුර ගුවන්විදුලියෙන් නැගින මේගොල්ල නැග්ගා මේ මහත්තයයි අබේ අයියයි සනත් අයියයි ඒ වගේ රාණි අක්කයි ඒ බස් එකේ නැග්ගා ඉතින් මම වැන්දා මේ කළුතර බෝධියට වඳිනකොට මගෙන් ඇහුවා ඇයි වඳින්නේ කියලා. ඉතින් මං කිව්වා ඒක මගේ බෞද්ධාගමේ හැටි තමයි කියලා. ඉතින් එතනින් තමයි තර්කය පටන් ගත්තේ. මතයක් ගොඩනැගීම පිණිස ගුණදාස කපුගේ අරගෙන යන දෘෂ්ටිය මොකක්ද? මේ දෘෂ්ටිය ඇතුලේ මොකක්ද අපිට මතු කරලා කියන සමාජ දර්ශනය. ඇත්තම කපුගේ සමහර කෙනෙක් කියනවා මහින්ද අයියා මේ උග්‍ර මාක්ස්වාදී කියලා. හැබැයි සමහර තැන්වල ඔහුගේ ගීතේ සහ ඔහුගේ ජීවිතෙත් එක්ක බලනකොට මාක්ස්වාදී දර්ශනයෙන් පිට ගිය වෙනත් මොකද්ද දර්ශනයක් ඇතුළෙත් කපුගේ මහත්තයා ඉන්නවා. ඔබ දකින්නේ කොහොමද? මම දැන් මූලික වශයෙන් ගත්තොත් අර එතුමා ගැන කියන අර මාක්ස්වාදී දර්ශනය මත පිහිටා කටයුතු කළාය කියන කතාව පුරණ සත්‍යක් තිබෙනවා. නමුත් ඊට අමතරව මම ඉතාම හොඳ නිදර්ශනයක් කියන්නම් මේ එතුමාගේ අභාවයට මාස එකහමාරකට විතර ඉස්සෙල්ලා මේ මට දුරකථනයෙන් කතා කරලා කිව්වා මේ මහින්ද මට ගීතයක් ඕන කියලා. මං කිව්වා ඉතින් ඔබතුමාට ගීත ලියන්න බෑනේ. නෑ 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 මම මේ සැරේ කරන්නේ ප්‍රේම ගීත ගැනමයි. ප්‍රේමය ගැනමයි මම කරන්නේ. ඒ නිසා මට මේ ගීතයක් ලියා දෙන්න කියලා. ඊට පස්සේ මම කාලයක් අරගෙන ගීතයක් ලිව්වයි කිව්වම මට කිව්වා ගෙදර එන්න කියලා. ගෙදරින් කිව්වා මම ඉතින් අනුරාධපුරේ ඉඳන් දුම්රියෙන් ඇවිල්ලා මේ ප්‍රේමා මැතිණියක් දන්නවා ගෙදර ගියාම ඉස්සෙල්ලාම සංග්‍රහ කරලා ඉවර වෙලා මේ එදාම මේ කිව්වා මහින්ද මම ඊළඟ සතියේ විදේශ සංචාරයකට යනවා. ආපහු ගමන් මේ ගීතේ මම කරනවා. කියලා මේ තනුවස සංගීතය සපේලා තමයි ගියේ අපේ අවසනවට ගීතේ කරන්න බැරි වුණා. මම මේකෙන් කියන්න හැදුවේ එතුමා අර සමාජවාදී දර්ශනය සමගම ආදරය කරපු කෙනෙක්. මේ මම හිතන්නේ කලාව තුළ තිබිය යුත්තේ ආදරය තමයි. ඒ ආදරය තමයි මිනිස්යා වෙත යන පුද්ගලික පෞද්ගලික ආදරය පතුරව හැරීමක් අර කියනවා බුදුදහමෙත් කියනවානේ සබ්බත්ත සමමානසෝ කියලා සියලු දෙනා පිළිබඳවම එකම හිතකින් එකම හදවතකින් එකම මෛත්‍රියකින් යම්කිසි කෙනෙකුට කටයුතු කරන්න පුළුවන් නම් උත්තම පුරුෂයෙක්. මම හිතන්නේ උත්තම පුරුෂ ලක්ෂණ තමයි විශාරද කපුගේගේ සැබෑ ජීවිතය තුලත් නිර්මාණ තුලත් මම දකින්නේ එතුමා ළඟින් ඇසුරු කරපු කෙනෙක් හැටියට. හැම කෙනෙක්ම එක විදිහට දැකීම. මේ තියෙන්නේ කපුගේගේ කම්පන ප්‍රසංගය බලන්න ගිය හැමෝම රුපියල් 35ක් දීලා මිලදී ගත්ත පුංචි අත්පොත. මේක ඇතුළේ ගීතය පිළිබඳ විස්තරයත් කපුගේ ප්‍රසංගයේ ගයන ගීතාවලියේ ගීත ලයිස්තුවත් මෙහි අඩංගු වෙලා තිබෙනවා. මේ තුන්වෙනි ගීතය අර මහින්ද දිසානායක මහත්මයා කිව්ව දර්ශනීයම හොයාගෙන යනවා. දර්ශන මේ දිස්කේ පද සංකල්පනාවක් ඇතුළේ. සබද අපි කඳුනොයමු කියලා. මට මිත්‍ර මේකට ඔබේ සහයෝගය ලබා දෙන්න. මෙතනින් එහාට මේ කතාව ගැන කියන්න. සබඳ අපි කඳුනොයමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙනු එකම ගඟකට වැටෙන සබඳ අපි කඳුනොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන මේ ගීතේ මුලින් ගායනා කරන්නේ ජයතිලක බණ්ඩාර සහෝදරයා.
ජයතිලක බණ්ඩාරයන්ගෙන් මේ ගීතය කපුගේ මහත්මයා ඉල්ලා ගන්නවා. මට මේ තෙන්දි මේ කාරණාව කියන්න තිබෙනවා. ඒ සිද්ධියට සම්බන්ධ වූ කෙනෙක් හැටියට ජයතිලක බණ්ඩාර සහෝදරයා මේ එක්තරා ජාතික පුවත්පතක කවි පිටුවේ තිබිච්ච කවි පන්තියක් දැකලා තමයි මේ ගීතේ තෝරාගත්තේ. මේක දිග කවි පන්තියක්. ඔව් ඉස්සෙල්ලාම මට කිව්වා අයියේ මේ හොඳ කවි පන්තියක් තියෙනවා මේ ගීතයක් හැටියට මේක නිර්මාණය කරන්න හොඳයි. අපි කපුගේ මහත්තයෙක් අහුවිලා මේකට තනුවක් නිර්මාණය කරගමු කියලා. ජයතිලක බණ්ඩාර සහෝදරයා මේකට සාක්ෂි දරනවා. ඔහු මාත් සමග තමයි විශාරද කපුගේ රජරට සේවයේ සංගීත කාමරයට ගිහිල්ලා මේ තනුව නිර්මාණය කළේ. විශාරද කපුගේ මේ තනුව නිර්මාණය කරලා අවසානයේදී මේ ජයතිලක බණ්ඩාර සහෝදරයන් කිව්වා ජය මට මේ ගීතේ දෙන්න කියලා. මුලදී කැමති වුණේ නැහැ ජය. හැබැයි කිව්වා මම ඒ වෙනුවට ඔබට වෙනත් ගීතයක් දෙන්න රත්නශ්‍රී විජේසිංහයන් ලිව්ව නුඹ තාරකාවක් නම් දුවේ කියන එක කපුගේ මහත්තයා එතුමාගේ ඊළඟ නිර්මාණ ගොන්නට තනුව සහ සංගීත නිර්මාණය කරලා තිබුණේ. ඉතින් කොහොම හරි දැන් අපි කවුරුත් ජයතිලක බණ්ඩාර සහෝදරයා කරුණාරත්න දියුල්ගේ සහෝදරයා අපි කවුරුත් එතුමාට ගෞරව කරනවා ආදරයත් සමග. ඒ නිසා ඒ ඉල්ලීම අහක දාන්න බැරි වුණා. බැරි වෙච්ච නිසා තමයි ජයතිලක බණ්ඩාර සහෝදරයා මේ කපුගේ මහත්තයාට මේ සම්බන්ධ අපි කඳුනුවම කියන ගීතය පරිත්‍යාග කළේ. මේ ගීත කපුගේ ප්‍රසංගයේ කම්පන ප්‍රසංගයේ මුල් ගීත කිහිපය අතර ගැයුණු ගීතයක්. ඒ අවසාන වචන ටිකේ තිබෙන්නේ සොඳුරු අඬ හැරය වෙමු දනන් නින්දෙන් මුදන කියලා. කපුගේ මේ කටයුත්ත ගීතයෙන් කළා. කපුගේ රජරට ගායනා කළ අයියන්ඩියේ ගීතය අහපු වෙලාවේ ඇතිවෙච්ච කම්පනය කපුගේම ස්වාධීන රූපවාහිනී ප්‍රකාශ කරලා තිබුණේ මෙන්න මේ. මෙම අයියන්ඩියේ ගීතය ගැන කතා කරනකොට මට මේක විශේෂත්වයක් තියෙන්නේ මෙම ගීතර චකයා නාගොල්ලාගම නිවල්ලානන්ද මොහු විසින් මෙම ගීතය රජට සේවයට නවරැල්ල වැඩසටන සඳහා මේ තැපෑලෙන් එවන ලද ගීතයක්. පසු මම මේ ගීතය මම තෝරගත්තා මම ගායනා කරනවා කියලා. මෙම ගීතය මම කැසට් පටයටත් ගායනා කළා. ඊට පස්සේ ගුවන් උදුලේ ප්‍රචාරය වෙලා වසර දෙකක් විතර ගිහිල්ලා තමයි මම මේ ගීත රචකයා මට හමු වුණේ. ඔහු මහජන බැංකුවේ විධායක නිලධාරියෙක්. මේ ගීතය තුළ මා අධ්‍යක්ෂ දෙයක් තමයි විශේෂයෙන් මා අනුරාධපුරයේ අවුරුදු 14ක් කාලය තුළ සේවය කරද්දී මට විවිධ පුද්ගලයන් මට මුණ ගැහිලා තියෙනවා. මේ අයියල මල්ලෙලා ඉඳන් වලට රණ්ඩු කරගන්නවා. ඉතින් මෙහි දකින මා අධ්‍යක්ෂේම කුලියාපිටියේ එක අම්මා කෙනෙක් ඇවිල්ලා මට වැඳලා කිව්වා මහත්තයා මේ ගීතය අහලා මගේ බාලපුතා අයියත් එක්ක රණ්ඩු කරගත්තා. මේ ගීතය අහලා ඒ ඉඩම් ප්‍රශ්නේ විසඳ ගත්තා කියලා. මා හිතන්නේ මා දකින සුවිශේෂ ලක්ෂණය මේ ගීතේ අන්න ඒකයි. ඒ තමයි ගුණදාස කපුගේ. කපුගේ මේ චින්තනය මුදාහැරියේ රජරටින් ආපු ආලෝකයක් විදියට. මොකද ජීවිතයේ තමන් කරන ලද රාජකාරී සමයන් තුළ 80 දශකයේ පුරා රජරට ගත කරන්න කපුගේට අවස්ථාව ලැබුණා. ඒ යන අවස්ථාවේ අතරමැදියෙක් විදියට තමන්ගේ තාත්තලට ලැබිච්ච ස්ථාන මාරුව නිසාම සහසම්බන්ධ වෙච්ච චරිතය තමයි ජගත් වික්‍රමසිංහ. ජගත් ඔබේ සංගීත දිවියට කපුගේ ආලෝකය ලැබිච්ච ඇති ලස්සන්ට විස්තර කරන්න ඕනේ. ඔව් සුරවීර, ඇත්තටම මම අවුරුදු 3ක් පමණ අනුරාධපුරේ ඉගෙන ගත්තා. ආනන්ද මහාවිද්‍යාලයේ ඉගෙනගෙන ඊට පස්සේ අනුරාධපුර මධ්‍ය මහාවිද්‍යාලයට යන්නේ මගේ පියාගේ ගුරුමාරුවත් සමග. ඒ ගියාම මට මේ ඇත්තට මෙතුමා මුණ ගැහෙනවා තාත්තගේ හිතවතෙක් හැටියට.
එතකොට මහින්ද දිසානායක සර් අපිත් ගුරුවරේ මධ්‍යම විද්‍යාලයේ ගැන්නුමේ තාත්තලගේ සමකාලීන මිතුරු මං පස්සේ කපුගේ අයියා කියලා කතා කරා ඊට පස්සේ එනත් මම ඇත්තටම ඉතාම ගෞරවයෙන් ළඟින් ඇසුරු කරපු මහා පතාගේ යෝධෙක් වගේ කෙනෙක් ඒ කියන්නේ කපුගේ අයියා පස්සේ කාලෙකදී ගොඩාක් කුළුපග වුණා මට මතක් වෙනවා මේ වෙලාවේදී තවත් හිටියා මටත් වැඩි බාලේ නාල කංජන කුමාර තව පිරිස ගොඩාක් හිටියා ගුණවර්ධන රජරට සේවයේ හිටපු පිරිස වාදන ශිල්පීන් සංගීත ශිල්පීන් සිරිල් පෙරේරා ආදී අය මේ අය ඇත්තටම අපිට මට වැඩි වැඩිමල් ඒ කාලේ මම පාසල් යනවා පාසල් යනකොට මේ සංගීත කටයුතු වලට මාව වෙලාවකට গিitar වාදන ශිල්පියෙක් විදියට තව වෙලාවකට සැක්සෆෝන් වාදන ශිල්පියෙක් විදියට තව වෙලාවකට ඕගන් වාදන ශිල්පියෙක් විදියට කපුගේගේ වැඩසටහන් වලට මට නිතර එන්න කියනවා ඉතින් තාත්තට කියන්නේ විකී කියලා කතා කරන්නේ වික්‍රමසිංහ කියන කෙනා විකී කියලා කතා කරන කපුගේ අය විකී මට පුතාව එවන්න ඕනේ මේ අහවල් වැඩ කොටසක් තියෙනවා කරන්න කියලා නිතර තාත්තට කියනවා ඉතින් තාත්තා මාව ඒ වැඩසටහන් වල නිතර යොමු කරනවා මේ කපුගේගේ සම්බන්ධතාවය මත මට මේලා මතක් වෙනවා එක ගීතයක් මේ මම සැක්සෆෝන් වාදනය කළා මුදු මුහුණේ සුව දැනුනේ කියලා ගීතයක් ඒ ගීතය මේ ඉන්නේ රචකයා සනායක සර් තමයි ලියුවේ ඒක මම වාදනය කරේ සැක්සෆෝනය ඒක ගුවන්විදුලි යනවා ප්‍රචාරය වෙනවා ඒ වෙලාව මම බෑ කිව්වා ප්ලේ කරන්න ඒක නෑ නෑ මේ ජගත් වාට් ප්ලේ කරන්න පුළුවන් මේක කියලා මේ මාව ධෛර්යමත් කළා මොකද මේ රෙකෝඩින් එකකට මේ ප්ලේ කරනවා කියන එක වෙනම දෙයක් يعني ජාතික ගුවන්විදුලි වැඩසටහනකට ඉතින් මේ ඒ වගේ අවස්ථාවල් මට මතක් වෙන්නේ ඉතින් ඒ වගේ නාලකටත් සෑහෙන අත දුන්නේ කපුගේ අයියා. ඒ කියන්නේ සම්පූර්ණම වගේ මේ නාල කංජන කුමාර කියන පුද්ගලයා ගොඩනැගෙන්න. ඒ වගේ තව ගොඩාක් පිරිස. කපුගේ අයියා කොළඹ ඉඳලා අනුරාධපුරයට ගිහිල්ලා කරපු සේවේ මං සියසින් දැක්කා. මගේ ජීවිත කාලේ මම දැක්කා. ගොඩාක් දුෂ්කර විදියට සංගීතයට ජාතික මට්ටමින් සම්බන්ධ වෙන්න බැරිව හිටපු පිරිස. ජාතික තලයට ගේන්න කපුගේ අයියා විශාල මෙහෙයක් කළා. ශිල්පීන් බිහි කළා කරුණාත් දියුල්ගනේ වගේ ගායන ශිල්පීන් බිහි කළා. එතකොට මේ හැම දෙයකම පිටිපස්සේ එතුමා ඉන්නවා. මේ ඒ වගේම මේ හැම කෙනෙක්ම අර කුළුපග මට්ටමටම එතුමා ළඟට ගන්නවා. ඒක මේ වයස් ભેදයක් නැහැ. හැකියාවේ ભેදයක් නැහැ. මානුෂ්‍යත්වයේ තමයි හැම දෙයකම ඉදිරියට එන්නේ. මේ උඟක් දේවල් සංගීතයේ පැත්තෙන් ගත්තොත් මෙතරම් නිර්මාණ ශක්තියක් තිබෙන පුද්ගලෙක් මේ තරම් නිහතමානී වීම කියන එක පුදුම මේ සිදුවීමක්. අපි මේ කාරණා පිළිබඳ මේ රජරට තවදුරටත් ගැඹුරට ගිහිල්ලා කතා කරන්න වටපිටාව එකතු කරගනිමු. කපුගේගේ ගීත දිහා අපි අහපු වෙලාව බැලුවොත් මේ ගීත අතර තිබෙනවා ඉතාම වටින චිත්‍රපට ගීත කිහිපයක්. දැන් ඒ අතරින් කපුගේ චිත්‍රපටවලට ගායනා කරපු ගීත හැටියට එක්ටම්ගේ චිත්‍රපටය බිතු සිතුවම් විසිදැල අඹු සැමියෝ අලු යට ගිනි වගේ චිත්‍රපටවලට එකතු වෙච්ච ගීත විශේෂයි. ඒ අතිරිනුත් මුල් යුගයේ එක්ටම්ගේ චිත්‍රපටයට සරත් දසනායකයන්ගේ සංගීතයට ගුණදාස කපුගේ ගායනා කරපු ගීතය මුළු මහත් සිනමා ලෝලී හැම කෙනෙක්ම බලාගෙන හිටපු එක ගීතයක්. මොකද මේ ගීතය ගායනා කිරීම නිසා අඩුතරමින් කපුගේට හොඳම ගායකයාට හිමි සරසවි සම්මානයවත් ලැබේවිද කියලා. නමුත් ඒ බලාපොරොත්තු නොලැබුණු ඒත් ඊටත් වඩා ජනතා ප්‍රතිචාරයක් ලැබිච්ච ගීයක් තමයි අපි මේ රස විඳින්න සූදානම් වෙන්නේ.
sayure biya karudivi biya be palu mud kala sulang pamani urume mana vetena sita sada sarana mata tani mevi ekutam අගවිනකොට කපුගේට ගුවන්විදුලියේ ගුවන්විදුලියේ තහනම් වීම අවස්ථා කිහිපයකදී සිදු වෙනවා. කපුගේට ලැබෙන ජාත්‍යන්තර අවස්ථාවලට සහභාගී වීම ගුවන්විදුලි බලධාරීන් විසින් බරපතල ලෙස කප්පාදු කරනවා. ඇතැම් අවස්ථාවල සේවය හැර ගියාසේ සැලකෙන ලිපිය ගුවන් තුටුපලටම ගිහින් දෙනවා. ඒ ඔස්සේ ඇතිවන නිර්මාණාත්මක සංකල්පයේ තිබෙන දක්ෂතා නිසාම කපුගේ ආපහු ගුවන්විදුලිය දොරවල් අරගෙන කපුගේ ගුවන්විදුලිය ඇතුළට එනවා. ඒ ඇවිල්ලා කපුගේ යන්නේ කපුගේව අරගෙන යන්නේ සුළඟක් සෙයින්ම අනුරාධපුරයේට පළවෙනි ප්‍රාදේශීය ගුවන්විදුලියට රජරට සේවයට. එතන ගිහිල්ලා කපුගේ මොකක්ද ඇත්තටම මහින්දසනාගේ මහත්මයා කරන්න උත්සාහ කළේ? ඔව් දැන් විශාරද කපුගේ රජරටට එන්නේ 1981 අගෝස්තු මාසයේ තමයි මට මතක තියෙන්නේ. ඒ වෙනකොට මේ රජර සේවයේ හිටියා එතුමාට පෙර හැඳිනීම් ඇති ඉතාම මේ ජාත්‍යන්තර මට්ටමේ අද මේ මාධ්‍යවේදී කැරියර සලකන විජයනන්ද ජයවීර මහත්මයා, ඒ වගේම මහා නිර්මාණකරුවෙක් වෙච්ච ස්වර්ණශ්‍රී බණ්ඩාර මහත්මයා, ඒ වගේම හොඳ සංවේදකෙක් වෙච්ච නිව්ටන් ගුණසේකර මහත්මයා, මේ වගේ පිරිසක් හිටියා. මට අද වගේ මතකයි ස්වර්ණශ්‍රී බණ්ඩාර මහත්මයා මේ මට කරුණාරත්න දියුල්ගණිය සහෝදරයාට ජයතිලක බණ්ඩාර සහෝදරයා ඔය කටට කතා කරලා කිව්වා ඔන්න දැන් රජරට සේවයට ඇවිල්ලා ඉන්නවා ඕගොල්ලන්ට ඉතාම වැදගත් ප්‍රයෝජනවත් කෙනෙක් මේ විශාරද ගුණදාස කපුගේ මේ කියලා ඉස්සෙල්ලාම කරේ බණ්ඩාර මහත්තයා කපුගේ මහත්තයාට රජරට සේවා කාර්යාලයේ විශේෂිත කාමරයක් පහසුකම් සහිතව සකස් කළා නිර්මාණ කටයුතු සඳහා. මොකද ඒ දවස්වල එතුමා තමයි වැඩසටහන් සංවිධායක කියලා කිව්වා. ඉස්සෙල්ලාම විශාරද කපුගේ සමග නිර්මාණ කරන්න ඉස්සෙල්ලා මේ කපුගේ කියන පුද්ගලයා ගැන හදාරන්න ඔහුට ආදරය කරන්න කියලා කිව්වා. ඊට පස්සේ ඕගොල්ලෝ නිර්මාණකරණයට එකතු වෙන්න කියලා කිව්වා. එහෙම කියලා ඉවර වෙලා ඇති කළා මේ ස්වර්ණශ්‍රී බණ්ඩාර මහතා තමයි මූලික වුණේ. ආධුනික පද රචකයන්ට ආධුනික ගායක ගායිකාවන්ට තමන්ගේ නිර්මාණ ඉදිරිපත් කිරීම සඳහා මේ නව රැල්ල කියලා වැඩසටහනක්. ඊළඟට නව රැල්ලෙන් දක්ෂතා දක්වපු අයට
විශේෂත්වයක් දීලා සොර මාදවි කියලා දැන් පද රචකෙක් ගත්තොත් ඔහුට හෝ ඇයට පුළුවන් ගීත රචනා පද රචනා පහක් නිර්මාණය කරලා කැමති සංගීතඥයෙක් ලව සංගීතය සපයාගෙන කැමති ගායක ගායිකයන් ලව ගායනා කරන්න. එතකොට මේ සියල්ල පිටිපස්ස හිටියේ කවුද? විශාරද ගුණදාස කපුගේ. මට අද වගේ මතකයි මේ කපුගේ මහත්තයා නිතරම පොතපත කියවන කෙනෙක්. තමන්ට ලැබෙන මුදලින් දවසක් විජයානන්ද ජයවිර මහත්මයා කපුගේ මහත්තයාට කිව්වා, ඔයා නිතරම කියවන වගේ පේනවානේ, ඉතින් ඔයා විතරක් ඔය දැනුම තියාගෙන වැඩක් නැහැ. ඔයා ගායකෙක් කියලා තමයි හුඟ දෙනෙක් දන්නේ. ඔයාගේ මේ දැනුම ගැන හුඟ දෙනෙක් දන්නේ. ඒ නිසා ඔබ ඔය කියවන දැනුමෙන් සංගීත නෝන වැඩසටහනක් නිර්මාණය කරන්න කියලා. ඒ වැඩසටහන තමයි මන්දාකිණී කියලා. ඒ මන්දාකිණී කියන වැඩසටහන මම හිතන්නේ කපුගේ මහත්මයා අවුරුදු එකක් දෙකක් ඉදිරිපත් කළ පිටපතක් සහිතව. ඒ තුලින් බොහෝ දෙනෙක් දැනගත්ත විශාරද කපුගේ කියලා කියන්නේ හුදු ගායකයෙක් පමණක් නෙවෙයි, බොහෝ ඇසූපිරු තැන් ඇති සංගීතය, සාහිත්‍ය, කලාව පිළිබඳ ඇසූපිරු තැන් ඇති කෙනෙක් කියලා. ඉතින් මෙන්න මේ ඇත්ත වගේ තමයි එතුමාගේ ඇසුරම අපි නිර්මාණය කරන සඳහා පෙළඹෙව්වා කියන එක තමයි අද මට සිහිපත් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ රජරට පරපුර පිළිබඳ අපිට සටහන් එකතු කරන්න පුළුවන්. ගුණදාස කපුගේ තමන්ගේ ජීවිතයේ මේ පළවෙනි මංගල්‍ය ප්‍රේමා කපුගේ මහත්මියත් සමගින් ගන්නවා වගේම අර කලා ලෝකයේ දෙවෙනි මංගල්‍යය ගන්නේ මාලි බුලත්සිංහල ශිල්පිනියත් එක්ක. මේකේ මේ පරස්පරතා නැහැ. මොකද හේතුව ප්‍රේමක්කගේ හොඳම යාළුවෙක් තමයි මාලි අක්ක කියන්නේ. මාලි බුලත්සිංහල. ඔව්. ඇත්තටම ඉතුමිය මම දකින්නේ ඒ කාලේ සෞන්දර්ය විද්‍යාලය තුලට එනවා. අපි යනවා සඳර්ශන වලට. එයා තමයි කියන්නේ ආමිකේ සඳර්ශන වලට යනවා. ඒ අතරතුර ගායනය කරන්නේ මාලි බුලත්සිංහල. ඉතින් මෙතුමිය මේ එතනින් අඳුර ගන්නවා. ඊට පස්සේ මානුසිංහ මහත්මයා ගෙදෙද්දී විශේෂයෙන් අඳුර ගන්නවා. ඒ ගෙදෙද්දී අඳුර ගත්තට පස්සේ ඒ අඳුර ගන්නේ මගේ කපුගේ මහත්මයා පිටින් තමයි. එතකොට අපි හරි සුහද වෙනවා. ඒතර එච් එම් ජයවර්ධන මහත්මයා මේ වගේ අය අපි ඇසුරේ ඉන්නවා. ඉතින් අපිට හොඳ සහෝදරියක් වුණා. මොකද අන්තිමට මේ මගේ මංගල අවස්ථාවෙත් මට දෙවනි සාරිය ඉගෙන දුන්නේ එතුමිය. ඉතින් අපි බොහොම සුහදත්වයක් වුණා. ඉතින් දම්පාටින් ගීතේ ගායනා කිරීමේදී මට දැනෙනවා ඒක ඇත්තටම අපි දෙන්නටම කිව්වා වගේ දැනෙන එච්චර අපිත් එක්ක සුහද වුණා. ඒ ජීවිතය හරි දුකයි මතක් වෙනකොට. මොකද කාලයක් අපි ඇසුර දිගටම ගිහිලා නැති වෙනකොට මට නම් දරා ගන්න බැරි වේදනාවක් ආවා. ඊට පස්සේ ඒක අපි දෙන්නම් වින්දා මමයි මගේ මහත්මයයි. එයා ඊට පස්සේ අවුරුද්දට පස්සේ මගේ මහත්මයාට අහිමි වුණේ. ඒ වුණාට ඒ අතරතුර අපි බොහොම සුහදව ජීවිතේ කම්කටොළු බෙදාගත්තා අය. මාලි බුලත්සිංහල මහත්මිය කියනවා හිතේ කහටක් නැති මිනිස්සු අතර කෙනෙක් ගුණදාස කපුගේ. නොමිලේ අවශ්‍යතාව වෙනුවෙන් ගීත ගායනා කරපු අය අතර ප්‍රමුඛයා ගුණදාස කපුගේ. සමාජයේ කපුගේට තරම් ආදරයක් වෙන කිසිම ගායකයෙකුට ශිල්පියෙකුට තිබ්බේ නැහැ. කොච්චර සින්දු කිව්වත් එපා වෙන්නේ නැති මනුස්සයා ගුණදාස කපුගේ. තව ලස්සන කතාවක් කියලා තියෙන එක තැනක. ඔය ප්‍රසංගවලට සහභාගී වෙන්න යනකොට බස් රථයේ දානවලු කැසට් පාටි. දාපුවාම හොඳම සින්දුවක් ඇහෙනවා නම් යන බස් එක නතර කරලා බස් එකේ ඔක්කොටම කියනවලු මේ සින්දුව අහන්න කියලා. ඒ විදිහට ජීවිතයේ ගීත රස විඳිමින් ජීවිතේ ගත කරගන්න. ඒ වගේම තමයි පොත් ඇත්තටම ගෙදරට බඩු ගේන්නේ පොත් මිටි දෙකක් වගේ ගේනවා. අද්දිකට බරට පුළුවන් තරම් ගෙහලා ඒක කියවනවා. එක පොතක් කියවන්න සෑහෙන වෙලාවක් යන්නේ එයාට. ඒ සතියෙන් දෙකකින් ඉතත් ඉක්මනින් වගේ පොත් ටික කියවලා ඉවර කරනවා. ඉතින් අනික පොත් බෙදා දෙනවා හැමෝටම. දියුල්ගනේ මල්ලාට ඔය හැම ඒ වගේ අයට අපේ අපේ මහින්ද මහත්මයාට සුහදව බෙදලා දෙන මේවා කියවන්න කියලා. ඉතින් ඒක තමයි එතුමාට දුන විශේෂත්වය මට දෙන්නේ. අද මේ වැඩසටහන පටන් ගන්නකොට මගේ සහෘදයෙක් කිව්වා මේ ගීතය ගැන සටහන් අපි තබනකොට මේ අනේ අපිට අර මං හින්දා නුඹේ දෑසින් කඳුලක් හෙලන්න එපා කියලා කිව්ව කපුගේත් නැහැ, සුසුමක් හෙලන්න එපා කියලා කිව්ව මාල්ලිත් නැහැ කියලා. ඒත් අපි උපදින මේ ජීවත් වෙන හැම මිනිසෙක්ම ජීවිතය ඇතිවන විවිධ දුක්කම් කටළු හමුවේ මේ බෙදා ගැනීමට නොහැකි හැම දෙයක් පිළිබඳවම සාධාරණීත්වයෙන් යුතුව හිතන්න මේ ගීත පාවිච්චි කරනවා. අපි ගීතය රස විඳිමු. Thank you.
මානලි බුලත්සිංහලත් සමග ගුණදාස කපුගේ ගායනා කරපු ගීතය පිළිබඳ අපි සටහන් තබමින් සිටියේ. ඇත්තටම දම්පාටින් ලාසඳ කියලා තමයි මේ කැසට් පටය ආවේ. පසු කාලීනව මේ කැසට් පටය එහෙම් පිටින්ම මේ වගේ සංගීත දැටියකට එකතු කළා. ඒ කියන්නේ කැසට් පටේ තිබුණේ එක පැත්තක කපුගේගේ ගීත 6යි අනිත් පැත්තේ මානලි බුලත්සිංහලගේ ගීත 6යි. ඒ විදිහට තමයි ගීත 12 නිර්මාණය වෙලා තිබෙන්නේ. දෙනාම එකතුව නිර්මාණය කරන ලද පළමු ගීත කංචුකය තමයි මේ ඔබ දකින්නේ. දැන් විශේෂයෙන්ම මං හින්දා ගීතය රචනා කිරීමේදී කපුගේ ජීවිතයත් එක්ක බද්ධ වෙච්ච ඉතාම වටින චරිතයක් ඉන්නවා. ඒක මං හිතන්නේ ප්‍රේමකරත්ති අධ්‍යක්ීම් තිබෙනවා. තාරාව විගලිති නාට්‍යහරහත්ේ සම්බන්ධතාව ගොඩනගෙනවා. ගුවන්විදුලි වංශ කතාවෙත් ඒ ගොඩනගෙනවා. ඒ වගේම ගීපද රචකයෙක් විදිහටත් සම්බන්ධ වෙනවා. ලූෂන් බුලත්සිංහන මහත්මයා. මං හිතනවා මහත්මයා අපි ගැන කතා කරමු. ඔව් දැන් මම කල්පනා කරන විදිහට විශාරද කපුගේගේ ඒ ගායනා පාර්ශ්වයෙන් ප්‍රබල බලපෑම් කරපු ගීපද රචකයෝ දෙන්නෙක් තමයි මම දකින්නේ. පළමුවෙන්නා තමයි මේ ලූෂන් බුලත්සිංහල මහත්මයා, දෙවැන්නා රත්නශ්‍රී විජේසිංහ මහත්මයා. අනෙකුත් අය ගීත ලියලා තිනවා, ඉතාම සාර්ථක ජනප්‍රිය. නමුත් මේ දෙදෙනාගේ ගීතවල අන්තර්ගතය විශාරද කපුගේගේ ගායනා පෞරුෂය වැඩි කිරීමට හේතු වුණා කියන එක තමයි රසිකයෙක් හැටියට මම දකින්නේ. අනෙක් කාරණාව තමයි මේ ලූෂන් බුලත්සිංහල මහත්මයා ගැන කියනකොට මට කියන්න තියෙන කාරණාවක්. දවසක් එක්තරා සාකච්ඡාවකදී මම කපුගේ මහත්මයා ගැනම කතා කරනකොට විශාරද ගුණදාස කපුගේ කියලා. ඒ වෙලාවම
ලූෂන් බුලසිංහල මහත්තයා මාව දැනුවත් කළා මහින්ද විශාරදයෝ ඕනතරම් ලංකාවේ ඉන්නවා කපුගේ අපිට වැදගත් වෙන්නේ විශාරද නිසාම නෙවෙයි කපුගේ වැදගත් වෙන්නේ නිර්මාණශීලී සංගීතඥ නිසා කියලා අන්න ඒ බඳු අවබෝධයකින් කපුගේ මහත්තයාක වැඩ කරපු කෙනෙක් තමයි ලූෂන් බුලසිංහල මහත්තයා කියලා කියන්නේ ඔබ වැනි සිංහල ප්‍රඥෙක්ගේ මේ වදන් අපි අසන්ට පින් කර තිබීමත් ඉතාම වටිනවා ඔබ ඉතාම අපූර්වට සඳහන් කරනවා ලූෂන් බුලසිංහල ලිව්ව ගීත අතරේ මං හින්දා ඔබ නැතකින් ආන්නගේ සල්ලත්තේ වගේම පන්සල පාමුල සුබ ප්‍රාර්ථනා කියමන් තරුමල්ලායම පොඩි කර අහස් කැබේ සුසුම්ලයි පොසුන් සඳ ඒ වගේම බින්දු බින්දු තාරකා විශේෂයෙන්ම කම්පන ප්‍රසංගයේ තේමා ගීතය නේද ගණ්ඨා සීනු හේ විසි හොරණෑ නිහඬයි බණපද ගාථා යාතිකා නිහඬයි නිසලයි කියලානේ ඒ පද පෙළ අරන් ඉන්නේ ඊට පස්සේ එය මේ ඔහු ප්‍රේම බරිත කරනවා ඉතාම ලස්සන මේ රටේ සිදුවන ඒ යුගයේ සිදුවෙච්ච සිදුවීම් දාලයක් ඔස්සේ ඇවිල්ලා යම් ආකාරයේ කූටප්‍රාප්තියකට අරගෙන ඇවිල්ලා ලූෂන් අයියා ගැන සතහන් කිරීමේදී ඔහුගේ ගීත අතරේ රැඳුණු ප්‍රේමය පිළිබඳ රමණීය හැරදා යම තමයි තරුමල්ලායම පොඩි කළ අහස් කැපේ කියන ගීතේ ආස්විලේ ආස්විලේ මිත්‍ර මං කැමති මේ වචන ටික ඔබ පනපෝනෝ නම් මොකද මේ හැම සටහනක්ම මේ වැඩසටහනට වටින නිසා ශශික මඩ තරුමල්ලායම පොඩි කර අහස් මිලේ ඉර හඳ මිරිකා දියකර සාගරේ අඳුරේ උන් නෙමි ලොවම එපාවි මාහැරදා ඇගිය දවසේ මාහැරදා ඇගිය දවසේ මිත්‍ර මාස තුනක විතර පොඩි පැටිය කාලේ ලූෂන් බුලසිංහලලා ඔබලා අතර තිබුණු සහසම්බන්ධතාවය පිළිබඳ සටහනකුත් මම හිතනවා මෙතන අවශ්‍යයි කියලා. ඇත්තටම ඒ කාලේ තමයි ලූෂන් අයියා ඔය තාරාවිගලිත නාට්‍ය කළේ මිත්‍ර හරි පොඩි අවුරුදු දෙකක් විතර. ඉතින් සංගීතය සපයන්න ඕනලාවේ මට පොළොන්නරුව යන්න වුණා. ඒ කාලේ තමයි ලූෂන් අයියා ඇවිල්ලා එක්කගෙන ගිහිල්ලා එතන මගේ දරුපැටියත් එක්කගෙන ගිහිල්ලා එහෙ තියාගෙන එයාවත් බලලා බලාගෙන තාරාවිගලිති නාට්‍යයට සංගීතය නිෂ්පාදනය කරගත්තා කපුගේ ශූරින් විසින් යොදව ගනිමින් ඉතින් අනික ඉතින් අනුලක් කළා ලූෂන් අයලා කියන්නේ අපිට හිටපු ඒ කාලේ හිටපු අපේ හොඳම සහෝදර සහෝදරියෝ අපිට අමතක කරන්න බෑ මුළු ජීවිතේම එතුමල්ලා වගේ අය මොකද අපේ ඒ කාලේ හොඳ ප්‍රවීණයෝ විතර නෙමෙයි හොඳ කියවීමෙන් පරිපූර්ණ පුද්ගලයෝ ඒ කියන්නේ ලුස්සුගත පාසිල්ල මහත්මයා ඒ වගේ හිටපු කාන්නේ හරිම එකමුතු වෙන මේ යූ ආර් යුමල් මහා අයියා ඒ වගේ අය එකතු වෙලා හැමදෙස්සෙම අර කියවන පොතක් අරගෙන කියවීමේ හැකියා ඒගොල්ලා බෙදාගෙන කියවෝ නාට්‍ය බැලුවා ඉතින් හැමදෙස්සෙම හවසට අපි දෙන්න ගිහලා නාට්‍යයක් බලනවා ඒ වගේම නන්දි විශාලවල මේ සංගීත සපයන වෙලාව වුණත් ඉතින් ඒගොල්ලන්ගේ මේ හැකියාවල් දියුණු කර ගැනීමට අපිට ඉවහලක් වුණා අපෙත් ඒ ඥානනේ දියුණු කර ගැනීමට එච්චර ඒ ප්‍රවීණ සමග ආශ්‍රය කිරීමේ වාසනාවට ලැබුණා සිංගප්පූරුව ගැන හිතමින් තමයි මං තනු දෙන්නේ කියලා තමයි කපුගේ මහත්තයා කියලා තියන්නේ තාරාවි ගිලිති වලට තනු දානවා. ඇත්තටම ඔව් ඉතින් ඒ සිංගප්පූරුවම සම්පූර්ණ ගීතය පුරා දැනෙනවා. ගීතය පිළිබඳ සටහන් තැබීමේදී පණ්ඩිත අමරදේවයන් කපුගේ ගැන හරි ලස්සන කවියක් එක තැනක ලියලා තිබුණා. ඒ පද දෙක මෙන්න මෙහෙමයි සටහන් වෙලා තිබුණේ. කපුගේ ගුණදාස සබද කලා ලොවෙහි සදා වරඳ කියලා තමයි සටහන් තබලා තිබුණේ. කපුගේගේ තනු නම් වූ කලී අතීතය විමසා අනාගතයට පොහොනා කළ නිර්මාණයක් හැටියට මම සලකමි කියලා අමරදේවයන් ලියලා තිබුණා. කතාව ඇත්ත කියලා හිතෙන්නේ කොළොම් තොට නැත මහලු වී කියලා වෙලා අදටත් ඇහෙනකොට අතීතය විමසා අනාගතයට පොහොනා කරන ලද නිර්මාණයක් හැටියට අපි අදත් විඳින නිසා. දැගත් වික්‍රමසිංහ ඔබ ගයන්න. Kolum
mahaluvi avathal neth perniwi eda hanmai adath yauvanaye eh apadena balan kata pat sonduriye ආදර පෙම් බලන් කැඩපත් සොඳුරියේ ආතවත් සුන් දෙතොලකින් පිසදා ඔලුන් තොට නැත මහලුවි අවන් හල නැත පැරදිවි එදා හඬමයි අද යෞවනයේ එහෙත් අප දෙදෙනා බලන් කැඩපත් සොඳුරියේ නැවතිලා සිනාසල්මි සදේ ඇයි සරදම් බලන් කැඩපත් සොඳුරියේ කුමන අරුමද නරකෙසක් පැයිලා ඔලුන් තොට නැත මහලුවි අවන් හල නැත හඬමයි අදත් යෞවනයේ එහෙත් අප දෙදෙනා බලන් කැඩපත් සොඳුරියේ අර ලූෂන් බුලත්සිංහලයන් ගැන සටහන් කරපු කතිකාවේ එක තැනක් තමයි මේ කොළොම්තොට ගීතයක් රජරට ආලෝකය ඇතුළේ අපි හුඟක් දේවල් සටහන් තැබුවා මහින්ද සානාගේ මහත්මත් එක්ක. හැබැයි අපි නිශ්චිත වශයෙන් මේ රජරට ආලෝකය ලැබූ නැත්නම් අර නිරන්තරයෙන්ම අත්වලක් වෙච්ච ගීපද රචකයෝ ටික පෙළගස්සන්න අපිට බැරුව ගියා. දැන් මහින්ද සානාගේ මහත්මයෙන් පටන් ගත්තාම ඔබට හිතෙනේ රන් ටික කොහොමද අපි ප්‍රකාශ කරන්නේ? ඔව් දැන් අපි ගීත ශාස්ත්‍රයේ ගත්තොත් එහෙම පද රචනා සංගීතය ගායනා කියන අංශ තුනම කෙරෙහි විශාරද කපුගේගේ ප්‍රබල බලපෑමක් තිබෙනවා. ඔබ මගෙන් ඇහුවේ මේ පද රචනා පැත්ත ගැන විශාල පිරිසක් ඉන්න සමහරලාට මගෙන් නම් ගිලීලා ගියොත් ඔබ මතක් කරන්න. ඒ අතින් ප්‍රමුඛවම මට මතක් වෙනවා අපේ පල්ලේගම හේමරතන නායක හාමුදුරුවෝ, මහින්ද චන්දසේකර මහත්මයා, කේම්මයි ස්වර්ණසිංහ මහත්මයා, ඊළඟට සීතා රංජනී මහත්මිය, කරුණාරත්න ජයතිලක මහත්මයා, මේ විදියට පදර වසන්ත බණ්ඩාර වසන්ත බණ්ඩාර දිසානායක මහත්මයා, පොඩිරත්න අංගමලේ ඒ විදියට විශාල පිරිස රංජිත් රූපසිංහ මහත්මයා විශේෂයෙන් මතක් කරන්න ඕනේ. මේ වගේ විශාල පිරිසක් ඉන්නවා පද රචනා පැත්තේ. එතකොට දැන් රජරට සංගීතවේදීන්ට අපි කිව්වොත් එහෙම කපුගේ නුගරුකක් වුණා කියලා ඒ සංගීතවේදීන් ගැන සටහන් තිබුත්. දැන් අපේ ජගත් මහත්මයා කිව්ව විදිහට නාල කංජන කුමාර ප්‍රමුඛයි, අරනකොට උපාලි ජයලත් මහත්මයා, ඊළඟට ප්‍රේම් රංජිත් විජේ වික්‍රම මහත්මයා, කේ ඒ ගුණවර්ධන මහත්මයා, ඊළඟට කේ රවීන්ද්‍ර මහත්මයා
මේ විදිහේ මට නම් මතක් කරන්න පුළුවන් සිරිල් පෙරේරා මහත්මයා. මෙහෙම සිරිල් පෙරේරා මහත්මයා එනකොටත් දැන් විශාරද කපුගේ අනුරාධපුරයට එන්න පෙර ඔහු හිටියා. නමුත් කපුගේ මහත්මයා ආවට පස්සේ කපුගේ මහත්මයාගෙන් බොහෝ දේවල් සිරිල් පෙරේරා මහත්මයා ඉගෙන ගත්තා. මොකද විශාරද කපුගේ එන්න පෙර සේනගුණ සේකර මහත්මයා තමයි සංගීත අංශයේ බාරව හිටියේ. එතකොට එහි වාද්‍ය මණ්ඩලයේ ප්‍රමුඛයා තමයි සිරිල් පෙරේරා මහත්මයා. මොකද මුළු රජරටම අපිව බලන් ඉන්නවා කියලා අපි විශ්වාස කරනවා. ගාමිණී ගුණසේකර, ආරියසේන රත්නායක, කේ.සී. රවීන්ද්‍ර, ඒ වගේම ප්‍රේමචන්ද්‍ර ලංකාතිලක මේ අය හැමෝම අපි මතක් කරන්නේ. ඒ වගේම අලුත් පරම්පරාවකුත් රජරටින් බිහි වෙනවා. ඔය ජානකී සුමිත්‍රාගෙන් පටන් ගත්තාම ඒ කියන්නේ ගායක 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 ගායක. ඔව්. දැන් මම හිතන්නේ කරුණාරත්න දියුල්ගෙනේ මහත්මයා, ජයතිලක බණ්ඩාර මහත්මයා, ජානකී සුමිත්‍රා දිසානායක, ඊළඟට කොමුදිනි ගුණවර්ධන, ජානක වික්‍රමසිංහ, ජානක පොළොන්නරුවේ විශේෂම මතක් කළ යුතු දෙයක් තමයි අනුරාධපුරයට එහා දිස්ත්‍රික්කය තමයි පොළොන්නරුව. පොළොන්නරුවෙන් ජානක වික්‍රමසිංහ කියන ගායකයෙක් මතු කරගත්තේ විශාරද කපුගේ. ඉතින් ඒ හරුණාම හිතන්නේ තව රජරට සේවයට අනුබද්ධව තවත් ගායක ගායකයන් විශාල පිරිසක් බිහි වෙලා ඉන්නවා මේ කපුගේ මහත්මයාගේ උදව් ඇතිව. ඔව්. එනම් කීපයක් සටහන් කරනවා නම් ජානකී සුමිත්‍රා, මානිරු රාජකරුණ, ඒ වගේම ප්‍රියන්ති නිර්මලා, යාපා එදිරිසිංහ, නිහාල් උපනන්ද, කුමුදුනි ගුණවර්ධන, නිශාන්ත මුණසිංහ, ඩී.එම්. උබේනන්ද නේද? මේ ආදී රාජරත්න ඩී.එම්. රාජරත්න මොකදනේ අපිට සටහන් තමන්න පුළුවන්. හරි. දැන් අපි යන්ත සූදානම් වෙන්නේ කපුගේගේ ගීත ඇතුලේ අපි අර නැංගුරම්ලන නවතින කතාබහ කරන සුසුම්ලන තැනක් පිළිබඳ ස්පර්ශ කරන්න. මේ ගීතයත් එක්ක බද්ධ වෙන අනික් ප්‍රධාන චරිතය තමයි අධිනීතිඥ රම්බණ්ඩා සිරිනිරත්න. ගීතය පිළිබඳ සටහන කපුගේ මහත්තයා දැක්ක විදිහ අපිට පුළුවන් ඔබට සමීප කරන්න. එමෙහෙම. හරි, ආදර කරන ගීතයක්. මෙම ගීතය ලිව්වේ අධිනීතිඥ රම්බණ්ඩා සිරිනිරත්න මහත්මයා. ඔහු මමයි මුරලේ වයම්බි ශාලාවේ කාමරයක අපි නැවතින යුගයේ 1970 ගණන්වල මේ ගීතය රචනා කරේ. මම මේ ගීතයේ දකින එකම විශේෂය තමයි බොහෝ මවුගුණ ගීත ලියවිලා තියෙනවා. මෙම ගීතයේ මවුගුණ ගැන කියවන ගමන්ම බිරිඳගේ ආදරය නැතිවීම පිළිබඳව විශ්ලේෂණයක් මෙම ගීතය තුළ අන්තර්ගත වෙනවා. මිනිසෙක්ගේ ඇතුළෙන්ම හෙළන සුසුමක තිබෙන හෘදයාංගම් බව අපි හොයාගෙන යනවා නම් ඒ හෘදයාංගම් බව තිබෙන ගීතය තමයි දවසක් පැල නැති හේනේ කියන ගීතය. අධිනීතිඥ රම්බණ්ඩා සිරිනිරත්නගේ අත්දැකීමක් විදිහට රචනා වෙච්ච මේ ගීතය අපි ඉස්සෙල්ලා ගායනා කරලා ඉමු. ඊට පස්සේ මේ ගීතයේ තිබෙන සාහිත්‍යමය වටපිටාව ගැන අපි ටිකක් හදාරමු. Oh, oh, oh.
සෙනෙහස සුවඳ දිදි දැනුණා මට අහස කළු කරගෙන මුදු හුලඟ අඬලන කොට ඔටුන්න බිම දාදුවගෙන එන්නද එක පින්නේ මං එනතුරු ඉදි කඩ ළඟ ඉන්නවාද අම් ළඟ ඉන්නවාද අම්මේ මං එනතුරු ඉදිකඩ ළඟ ඉන්නවා ගුණදාස කපුගේගේ අපි ඉතාමත්ම ආදරණය කරන අර ඔබ හිටියා අම්මේ නැත්නම් දවසක් පැන නැති හේනේ ගීතය පිළිබඳ තමයි ඒ සටහන අර ලැබුණු විරාමයට පෙර ඔබ රසවින්දේ. ඇත්තටම ඉන්දිකඩ ළඟ බලාගෙන ඉන්න අම්මගේ තිබෙන අපූරු සෙනෙහේ ස්වරූපය මම හිතනවා මේක මේ මානව දයාවේ දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩනගෙන ගීතයක් කියලා. ගීතේ කොයිතරම් වයස වුණත් අපි අදටත් ඒ ගීතය අසමින් ජීවිතය විඳිනවා. ඔව් දැන් අපේ ගීත සාහිත්‍යයේ තියෙන සාර්ථක මෞර්ණ ගීත අතරින් මේ ගීතේ රසය නොනැසී පවතින්නේ මේ මෞගුණ ගීතේ දිසි අරුත වාගේම වැසි අරුතකුත් තියෙනවා. කියන්නේ මතු පිටින් කියවෙන අම්මා කෙනෙක් වාගේම සැඟවුණු අම්මා කෙනෙක්ගේ ගුණත් කියවෙනවා. දැන් මතු පිටින් කියවෙන්නේ අපේ වියලි කලාපේ අම්මා කෙනෙක් හේනට ගිය වෙලාවේ දරුවත් සමග හේන පැලකුත් නැ බලාපොරොත්තු නැති වැස්සක් වැටුණා අම්මා දරුවා නොතම අම්මා වැස්සට තෙමුණා කියන එක තමයි මතු පිට අරුත. නමුත් මෙහි වැසි අරුද්ද තමයි ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට මේක පොදුයි. නූර කලාවිට විතරක් නෙමෙයි වේලි කලාපෙට විතරක් නෙමෙයි. මොකක්ද මේ දවසක් පැල නැති හේන කිව්වන් පස්සේ පැලකින් කරන්නේ ආරක්ෂාවනේ. එතකොට පියෙක් නැති ගෙදරක් පියෙක් නැති ගෙදර වහින වැස්ස මොකක්ද නැති බැරිකමේ වැස්ස. එතකොට පියෙක් නැති නිවසක නැති බැරිකමේ වර්ෂාවෙන් නොතම රැකගත්තේ කවුද අම්මා. එතකොට මව් කෙනෙකුගේ තියෙන අප්‍රමාණ වූ නොසිඳෙන ධෛර්යය මේ ගීතය තුළින් නොකියා කියනවා. ඒ නිසා තමයි මෙබඳු ගීත අර අපේ දිවංගත පණ්ඩිත අමරදේවන් කියනවා වගේ නොව පැරණිය වන රමණීය විටින් විට කවදාකවත් මේ ආර්ථය පරණ වෙන්නේ නැහැ, ගීතේ පරණ වෙන්නේ නැහැ. කපුගේගේ තනු නිර්මාණය සහ ගායනය. ඔව් ඒ විශේෂයි. මම ඒ පිළිබඳව කතා කළේ නැහැ. දැන් මේ බඳු පදවැලක්, ඒ බඳු සංගීතයක් සහිත ඒ බඳු අඬකින් ගැයුණ නිසා තමයි මේ අතිසාර්ථක නිර්මාණයක් බවට පත් වෙලා තියෙන්නේ. අධිනීතිඥ රම්බණ්ඩ සෙනවිරත්න උතුරුමැද පළාතේ මිහින්තලේ මරදන් කල්ල ගම්මානයේ දරුවන් 14ක් හිටපු පවුලක 6 වෙනි සාමාජිකයා. එතකොට එතුමා මොනතරම් දුකක් දරාගෙන කොළඹට එන්නේ නැද්ද? කොළඹ YMB ගොඩනැගිල්ලේ බොරැල්ලේ ඔහු නැවතිලා නේවාසිකව ඉන්නකොට ඒ නේවාසික ගොඩනැගිල්ල උත් එක්ක සාසම්බන්ධතාව ඇති කරගන්නේ ගුවන්විදුලියේ හිටින් ඉන්න ඒ යුගයේ හිටපු අපි අදටත් ඉතාම ගරු කරන DS දයාරත්න කියන අර ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා තමයි මේ සහසම්බන්ධතාවය ඇති කරගන්නේ. ඔහු ගායකයෙක් පිළිබඳ අනාගත බලාපොරොත්තු මොකද? මහගම සේකරගේ මරණය සිද්ධ වෙලා තියෙන්නේ ඔය කාලේ. ගායකයෙක් පිළිබඳ අපේ අනාගත බලාපොරොත්තු කවුද? සේකරලා වගේ අය නැතුණා මානවිතවාදීව කවුද ඉන්නේ? එහෙම හොයාගෙන යනකොට තමයි කපුගේව මුණ ගැහිලා තියෙන්නේ. එතනදී ඔය දයාරත්න මහත්මයා තමයි මේ
ප්‍රම්බණ්ඩාසන රත් මහත්මයාගේ ෆයිල් ගොඩක් අවුස්සලා කවි පොතක් කවි ෆයිල්යක් එළියට අරගෙන ඇවිල්ලා ඕකෙන් අර උලලේනෝ ගීතය එළියට ඇදලා අරගෙන තියෙන්නේ ඉස්සෙල්ලාම. දරදමද පසු කාලයක රජරට සේවයට ආවා. ඉතින් මේ උලලේනෝ යටතට්ටුවේ ඉඳලා මේ අය ටිකක් අර මදු විතත් එක්කලා වෙලා මේක පොඩ්ඩක් මුමුණනකොට උඩතට්ටුවේ කාමරේ නැවතිලා හිටේ කපුගේත් පල්ලෙහාට ඇවිල්ලා මේකට එදාම තනුවක් දැම්මා කියලා තමයි මම අහලා තියෙන්නේ. මම කැමති ඒ මතකසට අහන්න. මෙතෙන් එකතු කරනවා නම් මොකද රම්බණ්ඩා සෙනවිරත්න මහත්මයා ගුණදාස කපුගේට වටිනා ගීත තුනක් නිර්මාණය කළා. එකක් දවසක් පැන නැති කියන ගීතය උලලේනෝ ගීතය සහ සුමනෝ ගීතය. අපි එක් උදාහරණයක් මෙතෙන් ගමු. පාලුව දෙවනත් කරලා නාඩන් උලලේනෝ කාටත් නපුරු දාතනිකම් ඇති වෙනවා උලලේනෝ කපුගේ මහත්තයාගේ ජීවිත කතාව කියන විදිහට මහ පාන්දර දාපු තනුවක් තමයි ඔය ගීතය ඇතුලේ තියෙන්නේ. රම්බණ්ඩා සෙනවිරත්න මහත්මයා ඇහුවලු කපුගේ මහත්තයාගෙන් මේ රම්බණ්ඩා හිතන විදිහට මොකක් ගැනද මේ ගීතය? මේ 71 කැරැල්ලේ අතරමං වෙච්ච කොල්ලු ගැනනේ මේ ලියලා තියෙන්නේ කියලා කිව්වා. ගීපද රචනාවක් ඒ වගේ ශණිකව අවබෝධ කරගන්න තිබ්බ සාහිත්‍ය ඥානෙ. ඔව් දැන් විචාර්ද ගුණදාස කපුගේ තුල තිබිච්ච එක ලක්ෂණයක් තමයි මොන තරාතිරමේ කෙනෙක් ගීතයක් ලිව්වත් ඒකේ අර්ථය එතුමාට ගැළපෙන්නේ නැත්තම් මේ ගායනා කරන්නේ නැහැ. මට මතකයි 88 89 කාලේ එක්තරා උසස් පොලිස් නිලධාරියෙක් ගීත ගොන්නක් ලියාගෙන ආවා. ඔහු ඉහළ නිලයක් දරන කෙනෙක්. විශාරද කපුගේට මේ ගීත ටික දුනොත් බල මේක එකක්වත් නැහැ මට ගායනා කරන්න කියලා කිව්වා. ඒ ප්‍රකාශය පස්සේ එතුමාගේ ජීවිතයටත් තර්ජනයක් ඇති කරන තරමේ ප්‍රකාශයක් වුණා. ඒකෙන් පෙනෙන්නේ අර දැන් එතුමාම කිව්වානේ අර නිමල් ආනන්ද කියන ඒ පද රචකයා දැනගෙන හිටියේ නැහැ තැපෑලෙන් ආපු ලියුම් මේ පද රචනාව තමයි අර අයන්ඩී නුඹැවිදින් ගිය දවසේ කියන ගීත. එතෙන්දී අවශ්‍යතාවයක් නැහැ මේ මෙයා පළපුරුදු කෙනෙක්ද නවකෙක්ද ඒවා බැලුවේ නැහැ. බැලුවේ නිර්මාණයේ තියෙන සාර්ථකත්වය. ඉතින් දැන් අපි වගේ අර වාසනාවක් ලැබුණා. අපි සාර්ථක නිර්මාණ නෙමෙයි මුලින් ලිව්වේ අර ළඟ ඉඳලා හදවල මේ කියවා ගන්න තරම් වාග්යක අපිට ලැබුණා. නමුත් එතුමා මේ පුද්ගලික සම්බන්ධතා බලාපොරොත්තු වෙන්නේ නැහැ. මට මතකයි කාලේරාවේ කම්පන ප්‍රසංගයට ඉස්සෙල්ලා කාලේරාවේ කියලා ප්‍රසංගයකට තමයි සූදානම් වුණේ. අපිත් නරඹන්න හැටියට ගියා. මේ පද රචනාවේ නිර්නාමිකෝ තමයි ඉදිරිපත් කළේ. සමහර අපේ රටේ පිළිගත් මහා විද්වතුන් ඉදිරිපත් කරපු රචනා තිබුණා පද රචනා තිබුණා ඒවා තේරුනේ නැහැ. අන්න මේවා තමයි අපි එතුමාගෙන් ඉගෙනගත්ත දේවල්. ගුණදාස කපුගේ විජේ කුමාරතුංගයන්ගේ හඬට ආවේනික වෙන රිද්මයක් නිර්මාණය කරනවා නැත්නම් තනුවක් නිර්මාණය කරනවා. මේ තනුව නිර්මාණය කරන්නේ ඒ යුගයේ ගුණදාස කපුගේගේ චින්තනය හා බැඳිච්ච මොකක්ද අත්තලක් අල්ලගෙන ඉදිරියට පියමයින් කරන්න සූදානම් වෙන විජේ කුමාරතුංගගේ හඬට වාචාර්ය සුනිල් ආරත්නයන් මේ ගීතය රචනා කරන්නේ. ගීතය සටහන දැන් මංජුල වර්ණකුල සූරිය ගායන සූදානම්. අපි ඔහුගේ ඉදිරිපත් වීමට ගරු කරමින් මේ ගීතය රසවිඳිමු. ඊට පස්සේ මේ විප්ලවවාදී ගීතය ඇතුලේ කපුගේට මොකද උනේ කියන කාරණාව අපි ටිකක් කතා කරමු. Thank you.
උදෙසා කැමරදීමයි යුක්තිය උදෙසා කැමරදීමයි දඟගෙයි ලෑමට අප සැමකය පව් මොකවාදම් බැඳ එකකු නසන කල දනි උසුව හසක් තව රටකට දැයකට හිත ඇති මිනිසුන් ශාන්තිවාදී තපස් රකින්නේ විත කොඳු විඳගත් ඔල මොල නිවතුන් ගීතයත් එක්ක කපුගේගේ විප්ලවය සිදුවුණේ කොහොමද? කපුගේ 1990 වෙනකොට අහපවු තමන්ගේ රැකියාව අහිමි වන මිනිස්සෙක් බවට පත් වෙනවා. හැබැයි රාජ්‍ය පීඩනය කපුගේට එල්ල වෙන්න එල්ල වෙන්න කපුගේගේ හිත ඇතුලේ නැගෙන්නේ පන්නරයක්. ඒ පන්නරය රජ රටත් එහෙම්මම තිබ්බා. කොළඹට එනකොටත් ඒ දේ එහෙම්මම තිබ්බා. ගුවන්විදුලියේ කපුගේගේ ගීත තහනම් කරනවා. හැබැයි අඩු නැතුව කපුගේගේ කැසට් පට අලෙවි වෙන්න පටන් ගන්නවා. මේ යුගයේ තමයි තරුණයෝ මේ අලුත් මාධ්‍ය කැසට් පට මාධ්‍ය හොයාගෙන කපුගේ හොයාගෙන ගියේ. දැගත් වික්‍රමසිංහත් ඒ ගීත රස විඳපු චරිතයක්. ඔව් සුරවීර, ගුණදාස කපුගේ ශූරීන් ගේ සංගීත නිර්මාණය පැත්ත ගැන මට කියන්න අවසරයි. එතුමාගේ ඒ ගීත නිර්මාණ පරාසය විශාල ලොකු පරාසයක පිහිටපු නිර්මාණ ශක්තියක් තිබුණා ඔහුට. විශේෂයෙන්ම මට මතකයි මම දැකලා තිනවා බොහෝ රටවලදී කපුගේ අයියත් එක්ක මම ලෝක පුරා සංචාරය කරා රටවල් ගණනාවක. බටහිර සංගීත ශෛලීන් පිළිබඳ ඔහු හොඳ අවබෝධයක් තිබිච්ච කෙනෙක්. ඔහු ඉගෙනගත්තේ ඉන්දියානු සංගීතය මුල කාලේ. නමුත් ඔහු ඉතාම මිහිරි බටහිර සංගීත ශෛලීන් පිළිබඳ අවබෝධයක් රසවින්දනයක් තිබුණා. ඒවා ඒ ගීත තුලත් නිර්මාණ තුල තිබෙනවා. ඔහු පාවිච්චි කරපු භාණ්ඩ තුල තිබෙනවා. ගීත ශෛලීන් තුල ඔහු ඒ අන්තර්ගත කළා. විශේෂයෙන්ම මේ මියුසික් අරේන්ජ්මන්ට්ස් කියනවා, කෝඩ් අරේන්ජ්මන්ට්ස්. ඒවා පිළිබඳව හොඳ අවබෝධයක් තිබුණ නැත්නම් එවැනි නිර්මාණ කරන්න බැහැ. මොකද සමහර අන්තර් සංගීත කණ්ඩ තුල ඔහු මේ ස්කේල් චේන්ජස්, කෝඩ් චේන්ජස් ගොඩාක් කරලා තියෙනවා. මේවයින් අපි මේවා සාමාන්‍ය සංගීත ශෛලි සංගීත වේදීන් සංගීත මේ නිර්මාණ ශිල්පීන් බවට පත් වෙන්නේ සහාය සංගීත වේදීන් සමගයි. නමුත් කපුගේ ශූරීන්ගේ නිර්මාණ තුල ඔහු තනිවම මේ නිර්මාණ ශක්තිය ඔහුගේ ගීත තුළ ගොමු කණු කරලා තියෙනවා. මොකද සමහර සංගීත ශිල්පීන් අනික් සංගීත බටහිර සංගීත ඉගෙන ගත්ත ශිල්පීන් මත යැපෙනවා. මොකද කපුගේ ශූරීන් එහෙම වුණේ නැහැ. ඔහු දෙපැත්තම සමබරව ආදාරලා තිබුණා. මම හිතනවා ඒක මට මම දැක්කා මම එතුමා සමග ඒ ගියපු සංචාරවලදී විවිධ රටවල්වලදී ඒ සමහර සංගීත ශෛලීන් අහන්න සමහර චැනල්ස් අහන්න හරියට ප්‍රිය කරා. ඒව අහගෙන ඉන්නවා. අනික් අයට කතා කරන්න දෙන සමහර අය කතා කරන්න එනවා. ඉනිවස් වලට ගියාම කතා කරන්න එනවා. ගියාම ඔහු කැමති නෑ ඒවට ප්‍රතිචාර දක්වන්න. ඔහු කැමති මේ සංගීතය ඉවර වෙලා තමයි ඒක කතා කරන්න යන්නේ. ඉතින් මේ එවගේ අවස්ථාවල් මම දැකලා තිනවා. ඉතින් මේ කොහොම වුණත් ඒ එක පැත්තක්. අනිත් එක
කම්පෝසර් සිංහා කෙනෙක් විදිහට නිර්මාණ ශිල්පී නිර්මාණය කරගනිමින් තමාගේ ගීත නිර්මාණය කරගනිමින් ගායන ශිල්පියෙක් ගායන සාර්ථක නිර්මාණ ශිල්පියෙක් විදිහට ඔහු විශාල ගීත ගණනාවක හිමිකමක් ඔහුට තිබෙනවා. මේ මේ ඉතිහාසය රූප මාධ්‍යර කැඳවීමේදී මොකක්ද ITN එකට නැත්තම් ස්වාධීන රූපවාහිනියට තිබෙන වටිනාකම? ගුණදාස කපුගේ ටීවී එකේ සින්දු ගයන දාපු මිනිස්සේ නෙමෙයි. ඒකට හේතුවක් තිබ්බා. කපුගේ හුඟක් වෙලාවට තමන් විසින්ම තක්සේරු කරගත්ත මම එච්චර මේ ප්‍රියමනාප මිනිස්සෙක් නෙමෙයි කියලා. ඒ පිළිබඳ මොකක්ද බියක් කපුගේ සතුව තිබුණා. ඔය පිළිබඳව එවකට අපේ ස්වාධීන රූපවාහිනිය කටයුතු කරපු චන්දන පොන්සේක අපේ නිෂ්පාදකවරයා කපුගේ අවස්ථා ගණනාවකදී මුණ ගැහිලා කපුගේ මේ මතය වෙනස් කරනවා. වෙනස් කරලා කපුගේව ඉස්සෙල්ලාම අරගෙන ඇවිල්ලා ස්වාධීන රූපවාහිනිය තේමිස් ගුරුගේ මැදිරියේ තියාගෙන මේ පටිගත කිරීම කරන්න ඔහු උත්සාහයක යෙදෙනවා. ඒ උත්සාහය සාර්ථක වෙනවා. ඔහු ඒ වැඩසටහනට ගීතේ රාවය කියලා නමක් තියෙනවා. මේ පිළිබඳ පුළුල් ප්‍රචාර ඒ යුගයේ ස්වාධීන රූපවාහිනියෙන් ඉදිරිපත් කරනවා. අනේ මේ වැඩසටහන ප්‍රචාරය කරන්න දවස් දෙකකට තිබිලා ඉස්සෙල්ලා මේ වැඩසටහන නවත්තනවා. ඉස්සරත් ඒ වගේමයි. ඊට පස්සේ ආයෙත් මේ වැඩසටහන ප්‍රචාරය කරන්න දින යොදලා ට්‍රේලර්ස් දානවා. වැඩසටහන ප්‍රචාරය කරන්න පැයකට දෙකකට ගලින් ආයෙත් මේ වැඩසටහන නවතිනවා. කපුගේට දෙවතාවක්ම ඒ අහිමිවීම සිදු වෙනවා. නමුත් තුන්වෙනි අවස්ථාවේ කපුගේ වෙනුවෙන් ස්වාධීන රූපවාහිනියේ දැඩි කැපකිරීම මත මේ වැඩසටහන ප්‍රචාරය කරනවා. ඒක තමයි ගුණදාස කපුගේගේ රූප මාධ්‍ය ප්‍රථම වතාවට ලංකාවේ රූප මාධ්‍යයක ප්‍රචාරය වීම. ඒ ගෞරවය හිමි කරගත්තේ එවැනි දැඩි සටනක් ඇතුලේ ස්වාධීන රූපවාහිනියේ මාධ්‍ය ජාලය එවකට. ඉතින් ඒ පිටිපස හිටපු තතුදත් උදවිය මම හිතන්නේ මේ කාරණත් එක්ක එකඟ වෙයි කියලා මම විශ්වාස කරනවා. අපි ගීතේ රාවය හොයාගෙන යන්න මේ සූදානම්. චන්දන පොන්සේකා සහෝදරයාට බොහොම ස්තුතියි. ඔබ ගත්ත අර තනි උත්සාහය ප්‍රතිඵලය මම හිතනවා මෙතන අපිට ශේෂ වෙලා තිබුණා. ඒ නිසා තමයි අද වැඩසටහනට උනත් මේ කාරණා එකතු කරන්න පුළුවන්කම ලැබුණේ. ගුණදාස කපුගේ. කපුගේගේ සටහන මේ විදිහට ගීතවලින් එකතු කරනකොට අර මම කිව්වා කැසට් මාධ්‍යයෙන් සමාජය තුළ ඔහුගේ ගීත ප්‍රචාරය වෙන්න ගත්තා. මොකද හේතුව ගුවන්විදුලියෙන් මේ ගීත ඇහිච්ච නැති නිසා. ඒ වකවානුවන ඇතුලේ තමයි ස්වාධීන රූපවාහිනිය මේ උත්සාහය ගන්නෙ. ගුවන්විදුලියෙත් ඇහෙන්නේ නැති යුගයක. කැසට් පටි ගණනාවක් එකතු වෙනවා කපුගේ ජීවිතයේද. මේ මුල් සටහන් දම්පාටින් ලාසනෙන් පස්සේ සීතල සඳේලියේ කැසට් පටේ. ඊට පස්සේ කපුගේ ගීත අපිට අහන්න ලැබෙන්නේ උන්මාද සිතුවම් කැසට් පටයත් එක්ක. උන්මාද සිතුවම් කැසට් පටයෙන් මේ ගීත ජනප්‍රිය වෙනවා වගේම
ඔබ පෙම් කරන කැසට් පටයත් ඒ ජනප්‍රියත්වය අඩු නැතුව එකතු කර ගන්නවා. ඊට පස්සේ කපුගේගේ ගීත ඇතුලේ විප්ලවයක් හොයාගෙන යන සමය එළඹෙන්නේ. මාවතේ ගීතය කැසට් පටය 80 දශකයේ එන්නේ ටිකක් අමුතු ගීත උද්ෘත සහිතව. ඒ ඔස්සේ ගොඩනැගෙන ස්වභාවිත ගීතේ මහා ගැඹුරු සංකල්ප ගොඩක් හොයාගෙන යනවා. මාවතේ ගීතය කරලා ඉවර වෙන කාලේ වෙනකොට කපුගේට රජ රටක් නැහැ. ගුවන්විදුලි ජීවිතයක් නැහැ. 1990 ඌ ගන්නව විප්ලවීය තීරණයක් ගීතයත් අරගෙන පාරට බහිනවා කියන කතාව. ඔව් මම හිතන්නේ මේ 88 89 ඒ වකවානුවෙන් පස්සේ තමයි මේ විශාරද කපුගේ විතරක් නෙමෙයි ඒ සමග හිටිය මේ කරුණාරත්න දිවුරුගෙනේ ජයතිලක බණ්ඩාර කියන ඒ මහත්වරුන්ගෙත් ගුවන්විදුලි සේවයේ නවත්වන මොකද ඒ දෙදෙනා සහන නිවේදකව හැටියට තමයි ඒ වකවානුවේ හිටියේ. ඊට පස්සේ මේ අයට මේ සැබවින්ම පිළිසරණක් වෙන්නේ අපේ රඹුගණ සිද්ධාර්ථ හාමුදුරුවෝ. උන්වහන්සේ රැකවරණක් දුන්නා කියන්නේ ඉන්න හිටින්න දුන්න පමණක් නෙවෙයි ඒ කාලය තුල මේ චිත්ත ධෛර්යය වර්ධනය කිරීම සඳහා කිව්වා දැන් නිකන් ඉන්න එපා අපි මොනව හරි කරමු කියලා. නිර්මාණකරණයට පෙළඹෙව්වා. ඒ නිර්මාණකරණයට පෙළඹවීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි කම්පන ප්‍රසංගය ඇති වෙන්නේ. මේ ඒ තුලින් මම හිතන්නේ අපේ රටේ විශාල පරිවර්තනයක් කළා. අර තියෙනවනේ කලා විචාරකයෝ කියනවානේ කලාවේ අරමුණු දෙකයි තියෙන්නේ. එකක් තමයි යථාර්ථ නිරූපණය, අනිත් එක තමයි භාව නිරූපණය. යථාර්ථ නිරූපණය කියන්නේ මිනිසයන් වන අපට සුවපහසු ජීවිතයක් ගත කිරීම සඳහා රටේ සමාජ ආර්ථික දේශපාලන බලවේග ඉඩ දෙන්නේ නැත්නම් ඒවට ප්‍රතිවිරෝධය දැක්වීම. හැබැයි විශාරද කපුගේ ප්‍රතිවිරෝධය දැක්වීමේ දේශපාලන සටන් පාට වශයෙන් නෙවෙයි කලාත්මක විදියට ඒ සමාජ අතහත නිරූපණය කළා. මම හිතනවා ඒකට හොඳම නිදර්ශනය ඇතුළත පෙන්වන්න පුළුවන් ඔබ කිව්ව කම්පන ප්‍රසංගේ එතෙන්දී අර අපේ රඹුගණ සිද්ධාර්ථ හාමුදුරුවන්ගේ එතුමන්ගේ නිටුවෙච්ච මෙහෙය මම හිතන්නේ කපුගේ මැතිනිය මේ මිත්‍ර පුතා අදත් මම හිතන්නේ මතක් කරනවා කම්පන ප්‍රසංගයේ පැවැත්වේ කපුගේ කම්පන ප්‍රසංගයත් එක්කම කම්පන ගීත කම්පන ප්‍රසංගයේ ගීත සෞරුද රසිකයාට තිලින කරනවා මේ තියෙන්නේ ඒ ප්‍රසංගයට ආපු ගීත වලින් කොටසක් එය කම්පන යනු නවින්ම සමාජගත කරනවා ඒ කම්පනය සමාජයට හොඳින්ම දැනෙනවා ඒ දැනීම නිසාම කපුගේ පිටුපස පියසටහන් තබන પરම්පරාවක් බිහි වෙනවා ඒක තමයි පියසටහන් හැටියට ඒ යුගයේම කම්පන ප්‍රසංගයත් එක්කම එකතු වෙන්නේ. මේ ගීත ඇතුලෙන් ලබා දුන්නේ සමාජයට අලුත් පණිවිඩයක්. මගේ පිටුපස එන්න එහෙම වුණොත් මේ රටේ අපි හිතන දේවල් අපිට දිනා ගන්න පුළුවන් වෙයි කියන සාධකය. ගීතයක් ඇතුලෙම අපිට ඒ පිළිබඳ සටහන් තවන්න පුළුවන්. සුනිල් ආර ගමගේ මහත්මයා පියසටහන් ගීතය සටහන් තවන්නේ. පියසටහන් මෙකී නොමෙත තව මා ආදිගු ගමනේ මගේම පියවර මත පිය තපමින් ඔබ එනු දුටු වෙමි මාළු බඳිමින් පිය සටහන් මැකී නොමැත තව අපේ රටේ ගීත සංස්කෘතියන් ඇතුලේ විවිධ යුග්ම බිහි වෙලා තිබෙනවා. මුල් යුගයේ මහගමසේකර අමරදේව පිළිබඳ සටහන අපි එකතු කරනවා. ඊට පසු කාලීනව ප්‍රේමකීර්ති වික්ටර් යුගය පිළිබඳ සටහන් තැබෙනවා. සුනිල් ආරියරත්න නන්දා මාලනී පිළිබඳ සටහන් තැබෙනවා. ඒ වගේම විශාරද ගුණදාස කපුගේ සහ රත්නශ්‍රී විජේසිංහ කියන මේ දෙදෙනාගෙන් එක්ව නිර්මාණය වෙච්ච පෝෂණය වෙච්ච ගීතය පිළිබඳවත් අප කතා කළ යුතුමයි. මම හිතනවා ඒට හොඳ ප්‍රවිෂ්ටය මේ ප්‍රේම ගීතය ඇතුළේ ප්‍රේමේ විරහව දනවන මේ ගීතය ඇතුළේ සටහන් තැබෙනවා කියලා. මේක ප්‍රථම ප්‍රේමයේ පිළිබඳ සිහිකිරීමක්. හැබැයි සිහිකිරීමේ යථාර්ථය ගීතෙන් පසුව අපි ඔබට සනාථ කරන්න බලාපොරොත්තු වෙනවා. දෙන තීරයේ
පොලා සැලියමින් නොහිම් සීතනේ තුරුළු එබිදෙනෙන් පියා ඔබගේ කුණු සුවේ ජීවිතය ඉතින් අපේ කතා කරමින් සිටියේ රත්නශ්‍රී විජේසිංහ ගුණදාස කපුගේ භූමිකාව කොහොමද මේ ගීතවල තිබෙන උද්දීප්තියට හේතු සාධක වුණේ කියලා. මම හිතන්නේ මහින්දසානාග මහත්ම සමාජ යථාර්ථය පිළිබඳ ගන්නකොට රත්නශ්‍රීගේ ගීතවලින් ලැබුණු සහයෝගය කපුගේට හොඳ බරක් ලැබුණා. ඔව් මම හිතන්නේ මට මතක් වෙනවා සුරේ මේ කම්පන ප්‍රසංගයට පෙර මම කිව්වර කාලයේ රාවේ ප්‍රසංගයේ සඳහා තමයි නිර්නාමිකව ඉදිරිපත් කරපු මේ පදමාලාව අතිශය වර්ණනාවට ලක්ුණේ මේ පදමාලාව තෝරාගත්තට පස්සේ විශාරද ගුණදාස කපුගේ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන සමග එකතු වෙලා මේ පදමාලාවේ අරුතේ තියෙන වටිනාකමත් ඊට ගැළපෙන සංගීතයත් පිළිබඳ කරපු සාකච්ඡා මට අද වගේ මතකයි. දැන් මේ පදමාලාවේ සාහිත්‍යමය පැත්ත ගත්තොත් අර සමාජ යථාර්ථයේදී ස්ත්‍රී පුරුෂයන්ට අඹුසැමියන්ට ඒ තමන්ගේ ප්‍රේමය භුක්ති විඳින්න ගත කරන්නවත් පුළුවන්කමක් නැහැ. ඒ නිසා තමයි රත්නශ්‍රී කවියා කියන්නේ කටුවලට දෙතොල් තියා මලක් නැති ගසේ සිඹිමි එකම හාදුවයි සොඳුරේ මගේ. ප්‍රථම ප්‍රේමයේ උණුහුමයි වේදනාවයි දෙකම එකට. නමුත් ජීවිතෙන් පලා යා යුතු නැහැ. ජීවිතයේ ස්වභාවය ඕකයි. සැපවාගෙම දුකක් තියෙනවා. දුක ඉදිරියේදී ජීවිතෙන් පලා යෑම කළ යුතු දෙයක් නොවේ. ඒ වගේ මේ හොඳ අදහසක්. ඒ කියන්නේ කම්කටොළු වෙනකොට ඒවට මුහුණ දීමේ ශක්තිය මේ වගේ නිර්මාණ තුලින් රසිකයන්ට ලබා දෙන ඒ නිසා තමයි මේවා අගනා නිර්මාණ වෙන්නේ. කපුගේ රත්නශ්‍රී භූමිකාව පිළිබඳ සටහන් කරනකොට බිම්බරක්ෂණක ගීතය නැත්නම් වෙල්ලස්සේ ගීතය, මගේ බිසවුනේ අසාපන් රැකියා මාරුවක් ලැබුණු ගීතය, වැරහැලිය ඇඳ කලාපේ ශෝකාන්තය, කරගල ගගා ඉන්න කර්ණවැමියාගේ ගීතය,
ඒ වගේම නවත්වන්න ඕරලසන් කුකුලන් කැටවීම කුකුලා පොළ දරුවන්ගේ ගීතය හන්තානේ කඳු පන්සල් වැලපිල්ල වීදියේ බුදුහිමි ලලිතාලන නුඹේ අතට පලන්චිය වැඩ හිඳගෙන මේ ආදී වශයෙන් සමාජයේ පොඩි ඉඩක් දෙන්න මේ බොහෝ ගීතවල මේ තනු නිර්මාණය කිරීමේදී කපුගේ මහත්තයා ඇසල මම හිටියා එතෙන්දී එතුම එකක් කිව්වා මේ පදමාලා දිහා බලලා මේ රත්නශ්‍රීගේ පදමාලා දිහා බලලා මේ මිනිස්යාට මේ අදහස් කොහොම එනවාද කියලා හිතන්න බෑ කියලා එතුම ඒ තරම් මේ රත්නශ්‍රී විජේසිංහන්ගේ කවිත්වයේ පිළිබඳ පැහැදීමකින් හිටියේ ඒ නිසා තමයි කිව්වේ මේ අදහස් මිනිස්සුගේ හිතට කොහොමද එන්නේ කියලා හිතාගන්න බෑ කියලා කැලෑමල් පිපි රතු තොල් වලින් කෑ ගසා ඉල්ලන ජාතියේ නිදානය රන් රුවන් කරඬු කොයි කියලා ඇහුවේ මම කැමති බිම්බ රක්සෙනක ගීතේ පොඩි කොටසක් ඔබ මුමුණනවා බිම්බ රක්සෙනක ගැවසුන චන්ද්‍ර සූර්යා ඉපදුන ස්වර්ණ භූමියේ මනරම් මාලිගාවකෝ යුද්ධකට ඇවිත් රුපුසෙන් සත් මුහුදු මතින් ගුවදින් කම්බි වටකලේ මනරම් මාලිගාවදෝ මාලිගාවදෝ කාලය වේගයෙන් ගමන් කරනවා ඒ වේගයෙන් යන කාලයත් එක්කලා අපි කපුගේව ජීවත් කරවන්න උත්සාහ දරනවා ඒ උත්සාහ දැරීමේ එක තැනකදී මහින්ද දිසානායක කරුණාරත්න දිවුල්ගනේ ජයතිලක බණ්ඩාර ඇතුළු මේ සේරම දෙනාත් එක්කලා අර ඔබේ නිර්මාණ දෙවියේ ශ්‍රේෂ්ඨ හැරවුම් ලක්ෂයක් පිළිබඳ කතා කරන්න එකතු වෙන අතීතයක් තියෙනවා. ශාරද කපුගේ රජරට එන කාලේ අපි මේ ගීත රචනා කිරීම සඳහා උත්සාහ ගන්න අවදි හිටියේ. ඉතින් මං මෙතෙන්දී මතක් කරන්න ඕනේ අපි අතරින් මෑතකදී වියෝවෙච්ච ධනසේන කඹුරුගුව මහත්මයා. එතුමා විශාරද කපුගේගේ මිත්‍රයෙක්. මම ධනසේන කඹුරුගුව සහෝදරයාට කිව්වා මට ආසයි විශාරද කපුගේ ලව්ව ගීතයක් ගායනා කරව ගන්න කියලා. ඊට පස්සේ ඒ සඳහා හුකිවල ගීතයක් ලියන්න මම ඒ අවස්ථාව සලසා දෙන්නම් කියලා. ඉතින් මම මේ පිරිමි දෙදෙනෙක් අතර ගායනා වෙන යුග ගීතයක් ලියාගෙන කිව්වම දැන් මම ලිව්වා කියලා. ඒ ධනසේන කඹුරුගුව සහෝදරයා එතුමාගේ ගෙදර මේ රාත්‍රී කාලේ සඳ අවස්ථාව සූදානම් කළා. අර ඔබ කිව්වා වගේ දා හිටියා කරුණාරත්න දිවුල්ගනේ සහෝදරයාත් ජයතිලක බණ්ඩාර සහෝදරයාත්. ඉතින් මම ලියාගෙන ගිය ගීතය විශාරද කපුගේට ඉදිරිපත් කළාම එතුමා මේ ගීතේ දිහා බලනවා මගේ මූණ දිහා බලනවා. මොකද මාව අඳුරන්නේ නැහැ. ඉතින් ඔහුට මේ ගීතේ හොඳ නැහැ කියලා කියන්න පුළුවන් කමක් නැහැ. මොකද මං අධෛර්ය වෙයි කියලා. ඊට පස්සේ මං ඇහුවා මොකද්ද ඔබ මේ ලියන්න හැදුවේ කියලා. ඉතින් මං අදහස කිව්වා. ඔබ ලියාගෙන ගිහිල්ලා තිබ්බේ මී විතෙන් ගිනි කන වැටුණු ඇස කාගේ දෝරුව ඇඳින්නේ කියලා. එතකොට දෙවැන්නා කියනවා නිමේෂයකින් ඔබට සැසඳෙන හිතවතෙක් ඔබ දකින්නේ. එතකොට කපුගේ මහත්මයා කිව්වා මහින්ද මේ තරහ වෙන්න එපා. මේක ගීපද මාලාවකට වැඩිය කවියක්. කවිය නැවත නැවත කියවලා කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් ගීතය එහෙම බෑ. ගීතේ කිසියම් සරල බවක් තියෙන්න ඕනේ. අපි මේක දැන් ඔබ කියන්නේ මේ බීමත් උද්ගලයක ළඟට තවත් කෙනෙක් මේ සුරාව බොන්න එන කතන්දරේනේ. එහෙනම් දැන් කිව්වොත් දැන් බීමත් උද්ගලයට එන රූපේ හරියට පේන්නේ නැහැ. රුවක් ඇදෙනවා කවුද එනවා මොකද එහෙම. මං ඊට පස්සේ ඊට එකඟ වෙලා පළමුවෙනි කොටස් දෙක ලිව්වා. ලිව්වා මේ වෙලාවම එතුමා තනුව දැලකම මෙහෙම තමයි ලියන්න ඕන කියලා මුළු ගීතයම රෑ එක දෙක වෙනකොට ලියලා තනුව සහ සංගීතය සපයලා ඊළඟ සතියේ කොළඹ එතුමාගේ සරල ගී වැඩසටහන ගායනා කළා. මං ඊටාම වැදගත් කාරණාවක් කියන්න කැමතියි. ඒ ගීතේ පටිගත කරලා ඉවරේලා මාත් කරුණාරත්න දිවුල්ගෙනේ සහෝදරයාත් කපුගේ මහත්තයාත් අනුරාධපුරයට එන්න ආවා මේ කොළඹ බස් නැවතුමට. ඒ දවස්වල බස් නැවතුම තිබුණේ බෝධිය ළඟ. ඉතින් බස් බස් එකට නැගලා අනුරාධපුරේ ඉන්නකොට කපුගේ මහත්තයා කිව්වා මහින්ද බඩගිනි කණ්ඩ මොනවහරි අරගෙන එන්න කියලා. කිව්වා රොටි වගේ මොනවහරි ගේන්න කියලා. ඊට පස්සේ මම බස් එකෙන් බැහැලා ඒ ළඟ තිබුණ හෝටලය ප්‍රසිද්ධ හෝටලයක කාලේ වීර හෝටලේ කියලා. ගිහලා එතන මේ ආහාර සූදානම් කරන එකෙන් කිව්වා මේ අපිට රොටි කීපයක් දෙන්න කියලා. ඒක නෑ නෑ ගෙනියන්න දෙන්න බෑ ඕන්න මෙහාට ඇවිල්ලා කන්න කියලා. ඊට පස්සේ මම ওই පණිවිඩය අරගෙන බස් එකට එනකොට කපුගේ මහත්තයා ජනේලෙන් කවුද කෙනෙක් එක්ක කතා කර කර ඉන්නවා. ඉතින් මම කපුගේ මහත්තයාට කිව්වා මේ රොටි එහෙම ගේන්න දෙන්න බෑ. එහෙ ඇවිල්ලා කනවා නම් කන්න කියලා. එතකොට කපුගේ මහත්තයා අර කවුළුවෙන් කතා කරමින් හිටිය කෙනාට කිව්වා මල්ලි මිනිමේ මහත්තයාට රොටි කීපයක් අරන් දෙන්න කියලා කිව්වා.
ඊට පස්සේ මම එන ගමන් එයාගෙන් ඇහුවා ඔයා කොහොමද කපුගේ මහත්තයා අඳුරන්නේ කියලා. ඊට කිව්වා මහත්තයෝ කපුගේ මහත්තයා මාසයකට ඉස්සෙල්ලා මට පේමන්ට් එකේ බිස්නස් කරගන්න කියලා රුපියල් 1000ක් දුන්නා. මේ මගේ බිස්නස් එක හරියගෙන කපුගේ මහත්තයා දැකලා මම හැංගෙන්නේ නැති වුණා මාව දැක්කා. කොයිතරම්නම් ඒක මෙන්න ඒකයි මට කියන්න ඕනකම තිබුණේ කපුගේ මහත්තයා මේ වගේ නොකිය උදව් කරපු කොයිතරම් පිරිසක් නම් ඇතිද අන්න මානව හිතවාදී. කපුගේක පහු කාලිනෝ කියලා තේනවා. කපුගේට කඩලු කොට අරන් එනවා පිටකොටුවෙන් බස් එකට නගින්නනට. හේතුව ඒ කඩල කරත්තේ හදන්න සල්ලි දීලා තියෙන කපුගේ. වඩේ අරගෙන එනවා. වඩේ බිස්නස් එක කරගෙන යන්න සල්ලි දීලා තියෙන කපුගේ. සමහර දවස්වලට ස්විප් පිකරුණු මිනිස්සු ස්විප් මිටියක් ගෙනත් දීලා කපු මහත්තයා කපුගේ මහත්තයා යන ගමන් මේක බලාගෙන යන්න කියලා දීලා යනවා. හේතුව මොකද ඒ ස්විප් කූඩුව හදන්න සල්ලි දීලා තියෙන කපුගේ. පිටකොටුවේ හම්බෙන උගව දෙනෙකුට උදව් කරලා තියෙන බව සමහර වෙලාවට මේ බලන් ඉන්න ඔබත් සාක්ෂි දරනවා වෙන්න පුළුවන්. අපි රුවක් ඇදෙනවා පාන්නේ. කපුගේගේ චින්තනය ඇතුළේ හුඟක් දේවල් අපි කතා කළා. කපුගේ කියන්නේ කළ යුතු දේ කළ මුදලේ වටිනාකම් නොතැකූ ශිල්පියෙක් හැටියට මම හඳුන්වා දුන්නොත් ඒවට උදාහරණ ඕනෑතරම් ජගත් අපිට එකතු කරන්න පුළුවන්. ඇත්තට මම එක උදාහරණයක් මට මතක් වෙනවා මේ වෙලාවේදී එක්තරා ප්‍රසංගයකට යන්න කපුගේ අයියත් එක්ක මම ගියා. ඒ මොහොතේ එතන හිටපු පිරිස ගායන ශිල්පීන් ගණනාවක් එතන හිටියා. මේ ප්‍රසංගය අරමුණු වෙලා තිබ්බේ කුඩා දරුවෙකුගේ මේ වකුගඩුව
අමාරුවකට මුදල් එකතු කරන්න තමයි ඒ වැඩසටහන තිබුණේ. එතනදී කපුගේ ගායනා කරන්න නගිනකොට නගින්න ඉස්සෙල්ල මේ වේදිකාවට නගින්න ඉස්සෙල්ල මුදල් ඉල්ලුවා. මම හිතන එතන ඉන්න සියුරුම ගායකින්ට වැඩිය ලොකු ගාණක් කපුගේ එතන ඉල්ලා හිටියා. මටත් පුදුම හිතුණා. කොහොමනත් ප්‍රසංගයේ ගායනා කළා. ගීත තුනක් හතරක් වගේ ගායනා කරන්න තිබුණේ. ඔහුට බහින්න බැරි වුණා. මිනිස්සු සෙනඟ ගීත ඉල්ලලා ගීත හතක් පමණ ගායනා කළා. ඒ ගීත ගායනා කළා ඔහු බැහැලා ඒ මුදල් මේ සාක්කුවේ තියෙනවා. ඔහු ඇහුවා මේ කවුද මෙතන මේ ළමයා, මේ කාටද මේක මේ කවුරු වෙනුද මේ කරන්නේ කියලා. එතකොට මම දැක්කා මේ තාත්තෙක් පොඩි ළමෙක් වඩාගෙන ආවා. ප්‍රසංග සංවිධායක වෙනම හිටියා. ඒ ප්‍රසංග සංවිධායෙන් ගත්ත මුදල් ඒ තාත්තගේ අතට දුන්නා. අනෙක් ගාන ශිල්පීන් එතකොට පොඩ්ඩක් දෝෂාරෝපණය කරමින් හිටියේ. මොකද කපුගෑයට කලින් ගීත ගායනා කරන්නත් ඉල්ලා හිටියා. ඉතින් ඒ නිසා මේ එහෙම ප්‍රශ්නයක් තිබුණා. නමුත් අනෙක් කිසිම ගායන ශිල්පියෙක්ගේ දායකත්වය කරේ නැහැ. ඔහු ඒ මුළු මුදලම ඔහු අතර දීලා ආවා. කපුගේ මේ යුතුකම් කොටස කළේ රජරට ඉන්නකොට විතරක් නෙමෙයි, මුළු මහත් ලංකාවම මේ දේ එහෙමම කළා. රජරට ඉන්නකොටත් පදවි ශ්‍රීපුරු වගේ ඈත පළාත්වලට ගිහිල්ලා මේ යුතුකම් කළා කියලා අපි අහලා තියෙනවා. ඒවට යන්න ඔහුට වාහන තිබ්බේ නැහැ. පාරි බස් එකේම තමයි තිබ්බේ ගියේ. ශබ්ද උපකරණ එවුවා මෙවුවා තිබ්බේ නැහැ. සර්පිනාවක් එහෙම නැත්තම් බෙරයකට නාද කරමින් තමයි ගීත ගායනා කළේ. එහෙම තමයි කපුගේ ගායනා කරලා තිබෙන. කපුගේ කරපුවා ගැන සටහනක් මට කෙටියෙන් ඉදිරිපත් කරන්න අවසර දෙන්න. මේක සටහන් වෙලා තිබෙන්නේ හඬ කියන කෘතියේ. මේ හඬ කියන පොත කපුගේ පිළිබඳ කෙරුණු මං හිතන්නේ ඉතාම වටින විමර්ශනයක්. මහින්ද කුමාර දළපත, ඒ වගේම තිමිරියාගම් බණ්ඩාර, ඒ වගේම අපේ යසනාත් ධම්මික බණ්ඩාර එකතු වෙලා කරන ලද නිර්මාණයක්. ඒ විශේෂ දෙයක්. එහි සඳහන් වෙලා තියෙන මෙන්න මෙහෙම. කම්පන පටන් ගන්න තිබ්බේ දවස් කිහිපයයි. ඉදිරි වැඩසටහන දැඩි මුදල් අහිමියක් තිබ්බේ. ඒ නිසා වේදිකා පසුතල හදලා තිබ්බේ නැහැ. ඒ වෙනකොටත් හදන්න සල්ලි තිබ්බෙත් නැහැ. මෙහෙම ඉද්දි එකවරම අපේ ඉදිරියේ පැදුරාවක් නැතර වුණා. රසිකයෙක් කැවිත් වියදමට කියලා රුපියල් 5000ක් දීලා ගියා. එයින් මුදල් ගැටලුව විසඳුණා. වේදිකා පසුතල හදන්න සූදානම් වුණා. ටික වෙලාවක් ගත වෙද්දී කපුගේගේ තවත් හිතවතෙක් ආවා. ඔහු දුක් ගැනවිල්ලක් කිව්වා. තමුන්ගේ බිරිඳට දරුවා ලැබෙන්න ගිහින් අමාරු වෙලා ඉන්න කියලා. කපුගේ එකපාරටම අර රුපියල් 5000ම මිතුරට දුන්නා. මිනිහෙක් එහෙම කරයිද? මම වුණත් ඒ අවස්ථාවට මුහුණ දුන්නා නම් කීයක් හරි මිතුරාට දීලා ඉතිරි මුදල ප්‍රසංගයට යොදවන එකයි කරන්නේ. මෙහෙම කියන්නේ කටුවන පියනන්ද හාමුදුරුවෝ. ඒක අවස්ථාවක් විතරයි. පේරාදෙණිය වෛද්‍ය සටන, රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ රජයට පවර ගන්න කියලා කියන සටන, කපුගේ ගිහිලා නොමිලේ ගීත ගායනා කළා. ඔබ දන්නවද කපුගේ කම්පන ප්‍රසංගයෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යත්ව පවා කැලණියට විශේෂයෙන්. ඔව්. කැලණියට විශේෂයෙන්. ජයවර්ධන විශ්වවිද්‍යාලයට විශේෂයෙන්ම. ඒ වගේ හැම විශ්වවිද්‍යාලයකම මුදල් යෙදෙව්වා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කුසවිද්‍යාපීඨයේ ශිෂ්‍යත්ව දෙකක් සම්පූර්ණයෙන් මේ කාලය ඉවර වෙනකම් කම්පන ප්‍රසංග පවත්වමින් මුදල් ගෙවලා තියෙනවා. ඒ තමයි කපුගේ. මම සමහරවිට කපුගේ අයියත් එක්ක පිටරට වලට ගියාම ගිහිල්ලනට ප්‍රේමක්කේ මේ මට දෙනවා ලිස්ට් එකක්. මේ ටික ගිහිල්ලා හොයාගෙන ඉන්න කියලා. දැන් මමයි මනෝජුයි අපි මතකයි මේ ජපානේ හැම ගිහිවිල්ලා අපි යනකොට අපිට මේ ලිස්ට් එකක් දෙනවා මේ බඩු ටික හොයාගෙන ඉන්න කියලා. අපි ඇවිදිනවා නිතරම ගියාම. ඉතින් ඒ කාටවත් මේ එකක්වත් කපුගේට නෙමෙයි. ඒ ඔක්කොම වෙන අයට මේ ලංකාවට ඇවිල්ලා එයාපෝට් එකටම ඇවිල්ලා ඉන්නවා ඒවා ගෙනියන්න මිනිස්සු. මයි හම්බ වෙන්නේ නැහැ සතයක්වත්. ඒ ඔක්කොම මෙහෙම බෙදෙනවා. දැන් අර කපුගේ සම්ප්ලව සංගීත කණ්ඩායමත් එක්ක ගීත ගායනා කිරීම රසිකයන් දැඩි ලෙස විවේචනයට ලක් කළා. කපුගේව මං හිතන්නේ මේ උසල පොළවේ ගැව්වා තරමටම විවේචන වලට ලක් වුණානේ. නමුත් ඒ ලැබිච්ච මුදල කපුගේ අරගෙන ගියා. මං හිතන්නේ මේ යුතුකම අපි සටහන් කරන්න ඕනේ. සුදුසු ආසිලා මහත්මයාට දුන්නා එහෙම. ඒක දුන්නේ ශ්‍රී ලංකාවේ සිටිය තාමත්ම වටිනා නාට්‍යවේදියෙක් වෙන සුගතපාල සිල්ලා මහත්මයාට. එතුමාගේ රෝගී ජීවිතය සුවපත් කරන්න මේ මුදල් එහෙම් පිටින්ම සතයක්වත් නැතුව පරිත්‍යාග කළා. සමහරු කිව්වා කපුගේගේ අවසානයේ තමයි මේ සිදුවෙන්නේ මේ ගීත ප්‍රමාණය විනාශ කිරීමත් එක්ක කියලා. හැබැයි ඒකට උත්තරේකුත් කපුගේ දුන්නා. ඒ දුන්න උත්තරේ තමයි සියල්ල අවසානයේ ඔහු රත්නශ්‍රී විජේසිංහ මහත්මත් එක්ක එකතු කරලා ආයේ අලුත් ගීත සංස්කෘතියක් එකතු කළා ඉරබටු තරුව කියලා. ඉරබටු තරුවේ ආපු ගීත මං හිතනවා මෑත කාලිනු අපි අවසාන වශයෙන් දැක්ක සමාජ විෂමතාවයන් දැක්කපු ඉතාම වටින ගීත සමුච්චයක්. එහෙම හිතනකොට තමයි හිතෙන්නේ අර රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ ලිව්ව ගීතේ පුදුමාකාර සත්‍යක් තියෙනවා කියලා.
රාත්‍රිය දුක හාදු දෙන රාත්‍රියක්ම තමයි. ඒ නම වැටෙන්නේ අනුරාධපුරයේ වසන්ත බණ්ඩාර දිසානායකගේ ගී පද රචකයාගේ සටහන මේ වැඩසටහනට සහ ඔහුගේ ගීත සාහිත්‍ය තුල එකතු වීම. මම හිතන්නේ වසන්ත බණ්ඩාර වැඩිපුර ගීත රචනා කරපු චරිතයක් නෙමෙයි. ඔව් මේ ඇත්ත වශයෙන්ම වසන්ත බණ්ඩාර දිසානායක සහෝදරයා මේ ගල්ගමුවේ ඇහැටුවව ගමේ කෙනෙක් අනුරාධපුරයේ ටිකක් ඈතින් වසන්ත වැඩිය ගීත ලීලා නැහැ මේ ගීතය සමුව මට මතක් වෙනවා දුඹමල් කැලෑවෙත් කපුගේ මහත්මයාම ගායනා කරන ගීතේ දැන් ගායනා කළ ගීතේ තියෙන වටිනාකම දෙදෙනෙක් අතර ඇති වෙන ප්‍රේමය සඵල කරගන්න බැරි වුණාට පස්සේ දුක දරාගෙන සාමකාමීව වෙන් වී යන හැටි තමයි අපිට උගන්වන්නේ මේ ගීතෙන් ප්‍රේම පරාජයකදී විරුද්ධ ලිංගිකයාට අපහාස කිරීම හෝ හානි පැමිණීම හෝ යෝජනා කරන්නේ නැහැ. ඉතින් වසන්ත බණ්ඩාර දැන් අවුරුදු ගානකට පෙර ලිව්ව තරුණයෙක් ඇටියට මේ ගීතයේ තියෙන වටිනාකමයි මේ ප්‍රේම ගීතය තුළින් නැත්නම් විරහ ගීතය තුළින් අපට කියන දේ කොහොමද ප්‍රේම පරාජයක් දරාගන්නේ ජීවිතයට මුහුණ දෙන්නේ කියන පණිවිඩය තමයි ලබා දෙන්නේ. යතින් ගත්තාම ඉතාම හොඳ නිර්මාණයක් උසස් කවිත්වයක් මේ තරුණයා දක්වලා තියෙනවා. කලාව වෙළඳ භාණ්ඩයක් නොකර කලාව මිනිසුන් උදෙසාම යොදාගත් චරිතයක් විදිහට ගුණදාස කපුගේ කරන ලද මෙහෙවර පිළිබඳ තමයි අපි මේ කතා කරමින් සිටින්නේ.
අනුරාධපුරය අහිමි වෙලා අනුරාධපුරයෙන් කොළඹට එන්න සිද්ධ වෙන කපුගේට කොළඹ ආලෝකයේ සපයන කේන්ද්‍රස්ථානය තමයි අපේ ස්වාමින් වහන්සේගේ ඇසුර ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන රබුකන සිද්ධාර්ථ ස්වාමින් වහන්සේගේ ඇසුර. මිත්‍ර ඔබ දැන් නිහඬව සිටිනවා මේ හැම කතාවකම ඔබේ දායකත්වයේ ගීතයෙන් විතරක් නෙවෙයි. ඔබ අදටත් ස්වාමින් වහන්සේ ළඟින් ඇසුරු කරන කෙනෙක් විදිහට කොහොමද ඒ ප්‍රකාශ කරලා තියෙන්නේ? නැත්නම් හාමුදුරුව මම හිතන්නේ තාත්තා පසු කාලේ කියන්නේ 90 දශකයේ තුල ජීවත් වුණේ හාමුදුරුව නිසා. නැත්නම් තාත්තා මෙලහකටත් අපි අතරින් වියෝ වෙලා ඒ තරම් තාත්තට ප්‍රශ්න තිබ්බ ජීවිතය පිළිබඳ ප්‍රශ්න. ඉතින් උන්වහන්සේ තමයි තාත්තව බොහොම පරිස්සමෙන් තියාගෙන ඒ සියලු කටයුතු කරේ. ඒ අතරතුර අපේ අම්මත් ඉතින් උත්සාහ කරා ගෙයක් හදන්න, හාමුදුරුව ගේ හදන්නත් උදව් කරා. ඉතින් ඒ වගේ අනික කම්පන ප්‍රසංගය දහහකටත් වැඩි වාර ගණක් ලංකාවේ පැවැත්තුවා උන්වහන්සේගේ පිහිටෙන්. උන්වහන්සේගේ පිහිටෙන් තමයි උන්වහන්සේ මවුගුණ ගීත ඉතාමත් ලස්සනට ගායලා තියෙනවා. දවසක් පෙළ නැති හිනේ වගේම ලියලා තියෙනවා, රචනා කළා තියෙනවා. ඒ මට එතෙන්දී කාරණාව එකතු කරන්න තියෙන අපේ හාමුදුරු කිව්ව දෙයක් තමයි කපුගේ මහත්මය පිළිබඳ. දැන් කපුගේ මහත්මයා භෞතිකවාදියෙක් වුණාට දේශපාලනික වශයෙන් හොඳ ශ්‍රද්ධාවන්තයෙක් කියලා. හාමුදුරුවන්ට දන්පැන් දීලා එහෙම පින්කම් කරපු බුද්ධිලෙක්. මේක බොහොම අප්‍රසිද්ධ කාරණාවක්. මොදෙන කියන්නේ කපුගේ මහත්මයා පන්සල් යන්නේ නැති, දානයක් දෙන්නේ නැති එහෙම කෙනෙක් කියලා. රමගුණ සිද්ධාර්ථ හාමුදුරුවනේ අහගන්න පුළුවන් කපුගේ මහත්තයා කොයිතරම් ගුණවන්තයෙක්ද කියලා. එබා දුන්නාද කියලා. එබාඳු යහපත් මිනිස්සෙක්. ඒවා බොහොම අප්‍රකටව කරපු දේවල්. ඒකට අපේ අම්මත් මූලිකත්වය දුන්නා. ඉතින් අම්මගේ මූලිකත්වය තමයි කටයුතු කෙරුවේ. ගීතයක් ඇතුලේ ඔහු මේ රටේ සමාජ ශෝධනය වෙනුවෙන් කරන ලදලා තිබෙන දානමය පුණ්‍ය කර්මය අපිට අමතක කරන්න බෑ. අපි හැම මොහොතකම ඇදගෙන වැටෙන මොහොතක අපිට මතක් වෙන එක ගීතයක් තමයි ඔබ ඊළඟට ගායනා කරන්න සූදානම් කරන්නේ. අර මං මීට කලින් ගෙනල්ලා නතර කළෙත් අන්නේ තියෙන සහසම්බන්ධයත් එක්ක. රඹුක්කන සිද්ධාර්ථ හාමුදුරුව මතක් කරපු තැනම අපිට මතක් වෙන්නේ කපුගේත් එක්ක සහසම්බන්ධය, පිහිටක් නැති, සරණක් නැති, සතුටක් නැති මොහොනක් නැති, සතුටක් නැති මොහොනක් නැති ලෝකයක් ඇතුලේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා කියන කතාව. මෙය සමාජගත කළ යුතුයි. සරණක් නැති, සතුටක් නැති මුහුණක් මේ සසර දනව්වේ. අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා. බුදුවා බුදුවර සසර තනව්වේ. අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා. බුදුවා බුදුවා අපි අසරණ ගමනක් වෙති
සසර දනවේ අපි අසරද වෙලා වගේ හිතට කලේදවා බුදුවා බුදු අපි අසරද ඔබෙන් අපි කාලය වැඩිපුරත් අරගෙන තිබෙනවා. හැබැයි වැඩිපුර කාලය ගත්තේ මේ රටේ සමාජ ශෝධනයක් වෙනුවෙන් කලාකරුවෙක් විදිහට යුතුයම් කරපු යුතුයම් ඉටු කරපු මිනිස්සෙක් වෙනුවෙන් ස්වාධින් රූපවාහිනී ශීර්ෂ ප්‍රනාමය අඩු නැතුව පිළිගන්නන්ට. සමාජයේ කපුගේ ගීත ඔබ සොයනවා නම් කපුගේ පිළිබඳ සටහනක් ගීත ලයිස්තුවක් ඉතාම හොඳින් සංස්කරණය වී තිබෙන්නේ මෙන්න මේ කෘතියේ. ඔබට පුළුවන් නම් ඒ ඔස්සේ කපුගේ ගීත මේ සාහිත්‍ය මාසයන් ඇතුලේ හොයන්න ඔබට පුළුවන්කම ලැබේවි. අපි කපුගේ පිළිබඳ ආවෙනික ගුණ ගොඩාක් කතා කළා. කපුගේට ඉහළින් පාරම්භාපු මිනිස්සු 150කටවත් ගණන් ගත්තේ නැහැ. හැබැයි කපුගේට පහළින් මිනිස්සුන්ට ඉන්නත් කපුගේ ඉඩ තිබෙත් නැහැ. හැමෝම සම මට්ටමින් ඇසුරු කළේ. අපි මේ කතාවේ අවසානයට දැන් ඇවිල්ලා තිබෙන්නේ. ප්‍රේමක්කා ඔබේ ස්වාම පුරුෂයා ඔහු කරන ලද මෙහෙවර පිළිබඳ මේ අමරණීය සටහනක් අපි එකතු කළේ. අහපු හැරලා බලද්දී ජීවත් වෙලා හිටියනම් කපුගේට අවුරුදු 73යි. ඔව් ඇත්තටම සුරේ මල්ලි මං ජාතික රූපවල මේ ස්වාධින් රූපවාහිනියට ස්තුතිවන්ත වෙනවා මේ වගේ විලාක එතුමා පිළිබඳ කෙටියෙන් හරි ගුණකතනයක් කිරීම ගැන. මොකද ඇත්තටම කුලරත්න ආරියවංශ මහත්මයා ඒ වගේම මහාචාර්ය සුනිල් ආරත්න මහත්මයා මූලිකත්වයේ ලවගෙන ඉඳලා විශේෂයෙන් ලූෂන් බුලත් සිංහ මහත්මයා එතුමන්ලාගේ ගීත තමයි විලාසනීම පටන් ගත්තේ. ඒකෙන් තමයි පන්නරය ලැබලා එතුමා ඉදිරියට ගීත පිළිබඳ දියුණු කරගෙන ගියේ. එතකොට අනික එතුමාගේ සාහිත්‍ය දැනුමත් සමග ඒවට මුල් වුණේ මගේ මහත්තයාගේ මාමණ්ඩි. එතුමාගේ අධ්‍යාපනය තුලින් තමයි මේ වගේ මේ දියුණු ආවේ. ඒ වගේ මේ එතුමාගේ මවගේ තිබෙන ආත්ම ශක්තියත් සමග ඉතින් මට අද වේදනාවක් දැනෙනවා දැන්. මොකද ඒ වගේම තමයි මේ මහින්ද මහත්මයා අපි අනුරාධපුරයේ දැකපු හොඳ ගුරුතුමෙක් හොඳ හදවතක්. ඉතින් මට අද හරි සතුටුයි එතුමා මේ ස්ථානයට ඇවිල්ලා අපේ මේ සාමිකත්වයකට වෙතිලා ටිකක් ගොඩක් දෙයකින් පොඩි දෙයක් හරි ඇත්තට මේ වගේ දෙයක් තමයි කියන්න ඕනේ නම් එතුමා ගැන ලොකු දේවල් කියන්න තියෙනවා. ඒ වගේම මම ඒ වගේම මට දුක හිතෙන්නේ අපේ මේ ජගත් මල්ලි අපි ජීවිතේ පුරාම මහත්ය නැති වෙච්ච දා ඉඳන් අද වෙනතුරු අපිත් එක්ක හිටියා. එතුමා අන්තිම ගමන ගියා නම් ඔය ගුවන් ගමන ගියා නම් අද අපිට එතුමා ඔබ ඔක්කොල්ලන්ටම ඉන්නවා. එතුමා ජගත් මේ වික්‍රමසිංහ මල්ලි එදා ගියා නම් අපිට අදත් ඉන්නවා. ඒක මං හරි දුකයි මතක් වෙනකොට. මම මට කියන්න අමාරුයි ජාතික ස්වාධින් රූපවාහිනියට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මේ වගේ හැඳින්වීමක් ගොඩාක් තිබෙන දෙයින් පොඩි දෙයක් ඉදිරිපත් කිරීම ගැන. තමන්ගේ ජීවිතේ තමන්ට ලැබුණු කාලය ඇතුලේ මෙහෙවර වැඩියෙනුත් ඉටු කරපු චරිතයක් හැටියට තමයි කපුගේ අපි දකින්නේ. කපුගේට දර්ශනයක් තිබුණා. කපුගේ දර්ශනේ හැම මොහොතකින්ම හිතුවේ ගුණසූදින් පිරි යහපත් දේශයක් ගොඩනැගිය යුතුයි. කවදා හරි ඒ යහපත් දේශය අපේ දරු පරපුරට දිනා දිය යුතුයි කියලා. ඒ වගේම මම බොහොම ස්තුතිවන්ත වෙනවා අද හිටපු අපේ අනුමානජ මල්ලි ඇතුළු සියලුම වාදක මණ්ඩලයට එතුමල්ලාගේ සහයෙන් තමයි මිත්‍ර පුතත් සමග අපි සියලුම දෙනා ගායනය කරේ. ඒ වගේම අපේ මේ නිෂ්පාදකතුමා උදේ කුමාර ඇතුළු කණ්ඩායම බොහොම ස්තුතියි. අනික ඒ වගේම කාර්මික සහය ලබා දුන් සියලු දෙනා වටත් මම එකසේ හිසනමා ප්‍රදාන වේ ප්‍රකාශ කරනවා. මේ වැඩසටහනේ සමාප්තිය දකින්න අපි සූදානම් වෙන්නේ. ඒත් මගේ හිතේ එක ප්‍රශ්නයක් තියෙනවා මහින්ද සනග මහත්මයා ඉතුරු වෙලා. මේකට කෙටි පිළිතුරක් ඕනේ. කපුගේගේ චින්තනය අද කලාව ඇතුලේ තියෙනවද? මිදන් එතුමා විහිදූපු ආලෝකය ඒ ආලෝකය ලබාගත් පිරිසක් ඉන්නවා. නමුත් විශාරද කපුගේ තරම් ප්‍රබලව ඒ ආලෝකය විහිදවන්න සමත් වෙලා නැහැ කියන එකයි
මගේ අදහස්. කලාකරුවා නැති බැරි මනුස්සයාගේ කටහඬ බිය යුතුයි. දුකේදී ස්වරනාදයත් අයුක්තියේදී විනිශ්චයකාරයත් විය යුතුමයි. කලාකරුවා කවදාක්වත් තනිව බිහිවන්නේ නැහැ. කලාකරුවා බිහිවන්නේ සමූහයෙන්. සමූහයෙන් බිහි වෙලා සමූහයාටම ගීත ගායනා කිරීම. මේ අපේ සමාප්තිය. සමනත අවුදෙහිටි රචනා කරපු ගීතයක් කපුගේ ගහඬින් අපිට ඇහුණේ. අපි මේ පාරේ ඇවිදින්න තාමත් ආසයි. ඒ වගේම අපි සුරේ මල්ලිටත් බොහොම ස්තුතිවන්ත වෙනවා මේ කෝස්ටාගාරකින් පොඩ්ඩක් ප්‍රකාශ කරාට. බොහොම ස්තුතියි. මල් පෙති හිරුණු මල් පාරේ දවසක හමුවෙමු හමු වී ගෙමු ඉනෙහි වැළපෙමු අපි ආයේ රුකට අහුරක සිනාමෝදු කල පඳුලින් ඉපැදුණු ඉන්ද්‍රචාපයේ උදානවන සිහිනයක් දකින්නට දවසක හමුවෙමු හමු වී නැහෙමු ඉනෙහි වැළපෙමු අපි ආයේ මිහිදුම් සලු අතුරාලා මන්දාකිණියේ ඔබ හිලෙහෙද්දි උදාලා හිරුසේ මිදුම සංගවා නොකී රහස් දෙනයන